දහමයි සදහම් සිසීලායි අරගෙන වැඩියමි ඔබව සොයා ආසයි මට ඔය කියන්න කවුරුත් මල් කෙමිවල රොන් සුනු විසිරේවා සවන මේ හැරේවා ඳින් බුදුගුණ දේවා සාදුහඬින් මේ බිමම පිරේවා යයි හිමිවරු වැඩවස නාවේහෙරයි ගරුතර ලොකු සමි දුන්පා වඳී පරිසරයට නාව හැඟුම් ගලන්න සංබුදු සිසීලාස හදට දැනින්න දැගිලියකිනෙක තබමින් ඉන්න සාදුයි කියලා දැන් පවසන්න සංපීන ලකුණු දේහවරුන අසම දුරය රංදනා සංහාර ක්ලේශ මහා ඕග සත්ව සසර බන්දනා මං නෑර දවන සසර සතට නිර්වාණ ද්වාර පෙන්වනා පින්සාර සෑසේ සනරාමර පාද පත්ම වන්දනා නේත්‍රන්දකාර හැරි සතුනගේ මෝහජාල යෙන් පිරි යාත්‍රාව සැදුව සසර ආරණ තාරණයට ගිනදිරි පිතෘ සුජාත මුකනං බුජ ධර්මරේනු යෙන් සැදී ශාස්ත්‍රු වදාල දහම් වඳිම් සුසර හදිනි යලි යලි සමන්තා චක්ක වාලේසු අන්ද්‍රාගංචන්තු දේවතා සක්දං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු
සංමා සංබුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සංමා සංබුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සංමා සංබුද්දස්ස දිපාදකෝ අයං අසුචි දුගං දෝපරි හිරති නානා කුණප පරිපූරෝ විසවන්තෝ තතු තතුති ඒතාදිසේන කායේන යෝමංයේ උන්නමීතවේ පරංවා අවජානීය කිමං යත්‍ර අදස්සනා ලාසඳ එලියායි ආදර අම්මා ඒ සඳ සිසිලායි ආදර අම්මා කවි පදයයි බන පදයයි අම්මා නිවන් දකිවා ආදර අම්මා නිවන් දකිවා ආදර අම්මා සුනීතා අපේ අශෝක් කුමාර මැතිනිය එවැගේම පුතණුවන් ඒ පවුල්වල ඥාතීන් ප්‍රධාන උතුම් බුදුබණ ශ්‍රවණය කරනු විසි ගුණගරුක වාසනාවන්ත අපේ දායක සභාවේ පෙනෙතියන් දහම්පාසලේ ආචාර්ය මණ්ඩලයේ දරුවන් ගුරුවරු ඇතුළු ප්‍රදේශයේ සම්භාවනීය උතුම් බුදුබණ ශ්‍රවණය කරනු විසි පින්වතුනි ඇමිලිපිටියේ පදනංගල වරායායේ සමිතහාමුදුරුව විදියට අද මා ඔබව සොයාගෙන වැඩම කළා එංගලන්තේ ඉඳලා කරපු ආරාධනාවකට මීට මාස ගණනාවකට කලින් අන්තර්ජාලයේ YouTube හරහා අපේ ධර්ම දේශනාවන් අහන බලන ලක්ෂ 3කට අධික විදේශිකයන් අතර අපේ සුනීතා නෝනා එක ශ්‍රාවිකාවියක් විදියට කටයුතු කරනවා. එදුමිය මෙහිට බොහොම කාලයකට මත්තෙන් අපිට දුරකථනෙන් කතා කරලා එදුමිය මේ දේවල් බලාපොරොත්තු නොවුනත් මම කෙලෙහි ගුණ දන්න ස්වාමීන් වහන්සේ නමක් විදියට ඒවා සිහිපත් කරන්නේ නැත්තම් මේ වෙලාවේ නොගියොත් ආයි එංගලන්තෙට ගිහිල්ලා කියලා එන්න බෑ. ලංකාවට ආපු වෙලාවේ මේ ටික කියන්න. ඒ නිසා එතුමිය අපිට කතා කරලා අපිව දැන හඳුනගෙන අපේ නිරන්තරයෙන්ම අලුත් ධර්ම දේශනාවක් අන්තර්ජාලයට එකතුනොත් ඒක අහනවා බලනවා යාළුවන්ට බලන්න කියනවා. එතුමිය Facebook හරහා YouTube හරහා එය ෂෙයා කරමින් මුළු ලෝකෙම දන්න අඳුරන හැම දෙනාටම එය අහන්න බලන්න සලස්වනවා. එතුමියගේ ලිස්ට් එකේ ඉන්න ස්වාමින් වහන්සේලා අතර ඉදිරියෙන්ම මම විතරක් නෙමෙයි තව බොහෝ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා අහනවා ශ්‍රවණය කරනවා දහම් කරුණු හොමාරු කරගන්නවා ඉදිරියෙන්ම මට වැඩ ඉන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. එතුමිය නිරන්තරයෙන්ම කියන්නේ මොකද්ද හාමුදුරුවනේ මේ සසර ගමන මේ ජීවිතේම අවසන් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ මේ සිංහල රටේ සිංහද මේ මට දෙහත් වටේ දීලා ආරාධනා කරන කොටත් එහෙමයි කිව්වේ. ස්වාමීනි ඔබ වහන්සේටත් සසර ගමන කෙටි කරගන්න මේ ජීවිතේම සසර අවසන් කරගන්න මටත් සසර අවසන් කරන්න. ඒ වගේම මම ලොකු අමාරුවක දැම්ම මොකද බැරි කමකට නෙමෙයි. සාමාන්‍යයෙන් වරායායේ සමිතහාමුදුරන්ගේ බණ අහලා තියෙන අය දන්නවා ඇති. ප්‍රායෝගික වෙදිනෙදා ජීවිතයේට වැදගත් වෙන කාරණා තමයි මම කතා කරන්නේ. අද ප්‍රයෝජනවත් වෙන දේවල්. ඉතින් නමුත් අද මට සුනීත නෝනා ආරාධනා කරා හාමුදුරනේ මේ චතුරාර්ය සත්‍ය තමයි මට දේශනා කරන්න අවශ්‍ය. මම ලොකු උපතෝපෝටික ප්‍රශ්නයකට මැදිහත් වුණා. එකක් තමයි සුනීත නෝනා ඔබතුමියලා විදේශගත වෙලා ඉඳලා චතුරාර්ය සත්‍ය දේශනා කරන්න කියලා මෙහි ලංකාවේ චතුරාර්ය සත්‍ය කිව්වොත් එහෙම මුන්දලා නිදාගනී මට බණ කියන්නේ. චතුරාර්ය සත්‍ය කිව්වොත් එහෙම. නමුත් චතුරාර්ය සත්‍ය විස්තර කරන්න කිව්වොත් එහෙම එක්කෝ කියයි බණ වැඩක් නැතේ කියලා එක්කෝ කියයි නිඳ ගියයි කියලා එක්කෝ කියයි තේරුම් නැතේ කියලා. ඈ ඉතින් ඒ නිසා එහෙම අරුතයක් ලංකාවේ තියෙනවා. ලංකාවේ එහෙම අරුතයක් තියෙනවා චතුරාර්ය සත්‍ය නෙමේ පන්දිල් පද පහ කියලා දුන්නා තමයිලාට උඩක් බිමක් නැති සමහර ඇද්දෝ ඉන්න රටක් බවට අපේ ලංකාව ක්‍රමයෙන් පත් වේගෙන යන මුදල සහ සමහර වෙලාවට විවිධ වරප්‍රසාද වරදාන පන්සලේ වුණත් කමක් නැහැ මොනවා හරි දෙනවා නම් තමයි පන්සලට එන්නේ.
එහෙම තත්වයක් ලංකාවේ කොට නැහැ. මොකද ලෝකේ අපි ගියන් පස්සේ විදේශිකයන් මෙඩිටේටින් කියලා භාවනා නේද? භාවනාව අපේ ලංකාවේ ස්වාමින් වහන්සලා වැඩම කරවගෙන ධර්මදේශනා පින්කම් බොහොම අඩු පහසුකම් ටිකක් යටද ඒ රටවල් වල මිනිස්සු වැඩ කරන විදිය දැක්කට පස්සේ අපිට හරි පුදුම හිතුණා. ඒ විතරක් නෙමෙයි ඒ රටවල් වල මිනිස්සු මේ ලෝකෙ තිබෙන ස්වභාවය දැකලා මේක අවබෝධ කරගෙන ඒ මිනිස්සු අතුලාන්තයෙන්ම බුදුදහමේ තියෙන මූලික හරයන් ජීවිතයට ලං කරගත යුතුයි කියන තැන ඒ මිනිස්සු කල්පනා කරනවා. නමුත් අපේ හතර පොහේට සිල් ගන්න යන උපාසකම්ම කෙනකින් මොකද්ද ගත්ත සිල්පදාට කියලා ඇහුවොත් දන්නේ නැහැ. ඈ මොකද්ද ගත්ත සිල්පදාට කියලා ඇහුවොත් මම හිතනවා 100ක් හිටියොත් එක 75කට කියා ගන්න බෑ. සිල්පදා 8 මොකද්ද කියලා. ඒ 8ේ තේරුම මොකද්ද කියලා කියා ගන්න 100ක් හිටියොත් එක 75. ඒකයි අපේ තත්ත්වය. ඒ නිසා අපි දෙපැත්තටම ගැළපෙන විදියට දෙපාර්ශවයටම ගැළපෙන විදියට මේ අනුශාසනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන බොහෝම සතුටු වෙනවා මේ ආරාධනාව අපිට කිරීම පිළිබඳව. එකක් අපේ ගෞරවනීය නායක හඳුර අපිට අඳුර ගන්න ලැබුණා, මේ පන්සලට වඩින්න ලැබුණා. අපේ සුනීත නෝනට දිගාසිරි සම්පත් වේවා, පවුලේ මහත්මයා දරුවා, ඒ අයියලා ඥාතීන් අක්කලා නෑනලා ලේලිලා පුංචි අම්මලා ආදී වශයෙන් නේද, ඒ ඔක්කොටම තුනුරුවන්ගේ සරණින් සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාව ප්‍රථමයෙන් තබමින්ම ධර්මදේශනාව ආරම්භ කරනවා. වෙනද බණෑවුවා වගේ නෙමෙයි, අද පුංචි දෙයක් හරි අරගෙන නැගිටින්න, පුංචි මතකයක් හරි එකතු කරගෙන නැගිටින්න. වෙනද බණෑවුවා ආන්දු බණ කියනවා, අපි නිදාගන්න. හත් දවසේ බණ ගෙවල්, තුන් මාසේ බණ ගෙවල් බලන්නකො මොකද වෙන්නේ කියලා. මම නම් බාර ගන්නෙම නෑ හත් දවසේ බණ ගෙවල්. මොකද 17ක් අරිපු බිව්වෙන්ට මොකක් කියන්නද බණ? 17ක් නෑ, දින 14ක් අරිපු බීලි නාච්චි මැරෙන්නක් කලින් බොන්න පටන් ගන්න. නේද? දින 14ක් බීලා ඉන්නේ 17 වෙනි දවසේ මං ගිහලා මක්ක කියන්න. මම බාර ගන්නෙම නෑ හත් දවසේ බණ. ඔය ඔය එක උපාත කම්මලා දෙන්නෙක් වාඩිලා ඉන්න උන් හත් දවටත් ඔය කෝකියෙක් ගෙනලා මක් කාරි පපඩම් බැදගෙන අරෝ මේවා අදාගෙන කන්න බලාගෙන ඉන්නවා ආච්චිට බින්දිද්ද වෙච්චාවි කියලා. ආච්චි මරුණක් කවන්නේ බඩින්ගක් කන්න දිනව නැන්නේ ඕන බණක් නෙවෙයි, ඕකයි අපිට වෙලා තියෙන්නේ. කටින පිංකම්, කටින පිංකම් බාරගත් දායකයතු ලෑස්ති වෙන මොකටද? කටිනේටද නේ? කේටරින් සර්විස් එකට කියලා, හට් වලට කියලා, පුටු වලට කියලා, ලයිට් වැල් වලට කියලා, ලයිට් දාලා, තොරන් ගහලා, තොරන් බැඳලා නේද? හොඳම කෝකියෙකුට කියලා කන්න ලෑස්ති වෙන්නේ කටිනේට නෙවෙයි. ඈ අනතුරු ආත්මභාවයේ නිවන් දකින්න නෙමෙයි කන්න ලෑස්ති වෙයි. කන් කාගත්තොත් ඊට වැඩිය දෙයක් නැහැ. කාගත්තොත් හැම එකම බැන්දක් කන්න, මැරුණක් කන්න, ඉපදුණක් කන්න, ජීවත් උණක් කන්න, කන්න තියෙනවා නම් පින්වත්නි මොකක්වත් ඕනේ නැති රත්තරන්පත් වෙලා තියෙනවා. බණ පොලක සාමාන්‍යයෙන් චාරිත්‍රයේ තමයි විනාඩි 45යි බණ. අපේ හාමුදුරුවෝ පුරුදු වෙලා ඉන්නෙත් එහෙමයි. උඹලා අහනවා නම් අහපල්ලා, නැත්තම් නිකන් හිටාල්. ඔය මොකක් හරි එකක් කියලා පිළිකර බාර අරගෙන වඩි. ඕවා කියන්නේ නැහැ මං කිව්වා. ධානේ නැති වෙනවනේ කිව්වොත් එන්නේ. මට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ අල්බරාවේ ධානේ අරගෙන නැහැ නේද? ඒ නිසා අපි හොඳ දෙයක් ඉගෙන ගනිමු. හොඳ දෙයක් ඉගෙන. ධර්මදේශනාවක් කියන්නේ මොකද්ද කියලා අපේ නෝන අපි ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න. මොකද්ද බණක් කියන්නේ? ඇයි අපි හත් දවස්වල බණ කියන්නේ? ඇයි අපි තුන් මාසෙද බණ කියන්නේ? අපි ඇයි අවුරුද්දෙන් බණ? ඇයි කටින පිංකම් මාලාවට බණ කියන්නේ? මොකටද අපි බණ කියන්නේ? දැන් පිරිත් දේශනාවක් කිව්වම නම් කියනවා මොකද්ද? පිරිතේ ආනිසංස බලයෙන් හාත්පත මොකද වෙන්නේ? ආරක්ෂාව. ඔව් හාත්පසෙන් ආරක්ෂාව නේද? පරිසමන්තතෝ තායිතීති රක්කතීති පරිත්තං කියලා කියනවා. හාත්පසෙන් ආරක්ෂාව සැලසෙන නිසා පිරිත් කියලා කියනවා. මොකටද? ඔව් යක්ෂ බය, අමනුෂ්‍ය බය, දේව දෝෂ, භූත දෝෂ, പ്രേත දෝෂ නේද? මේවා දුරු කර උපසමනය කිරීම සඳහා නේද? උපසමනය කිරීම සඳහා මේකේ දැන් සම්බන්ධතාවය තියෙනවා. පිරිත් නූල, පිරිත් හුය, පිරිත් ගල්, පිරිත් පැන්, කරඬුව, පිරිත් පොත, ස්වාමීන් වහන්සේලා නේද? මේකත් එක්ක සම්බන්ධ පුංචි අර කැලෑවක් වනාන්තරයක් වගේ මේක හදාගෙන ගස්වල කොළෙයි තියෙල්ලගෙන නාගවල්ලි එල්ලගෙන නේද පුවක් පොල් මල් එල්ලගෙන මේක ස්වභාවිකත්වයෙන් යුතු මොකද මේ ස්වභාව දහමත් එක්ක එකතු කරගෙන බද්ධ කරගෙන ලෙඩ රෝග සුව කරන්න හොඳ වාග්මාලාවක් හොඳ හිතින් නිර්මාංශව දේශනා කිරීමෙන් පිරිතියානි සංස සැලසෙනවා කියලා විශ්වාස කරගන්න.
බණ කියන්නේ මොකටද? බෝධි පූජා කියන්නේ මොකටද? මොකද බෝධි පූජා දැබීමේ බලාපොරොත්තු වෙන්නේ? ඔව් දැන් පින්වත්නි බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා උපාසකම්මලා කියනේවා. දැන් බෝධියට රිටර්න් කරන්න ආපහු පස්සේ පෙරලා කියන්න පුළුවන්. නැවත කියන්න පුළුවන් නම් බුදු අම්මෝ බෝධියට කියලා කියනේ. නේ? සමහර අය කියන අනේ ස්විප් එකක් ඇදෙන්න ඕනේ. ඈ අපේ ලේලිගේ කසාදේ හරියන් බෑනගේ කසාදේ හරියන්. දද කුෂ්ඨ කඩු වේගම් මීමැස් මොර හොඳ වෙන්න ඕනේ. ඈ නඩු හබ ජයග්‍රහණය දැන් මේ ළඟදි මට කියන උපාසකම්ම ගැන. හාමුදුරුවනේ මම මේ බෙල්ලන්විල ගිහිල්ලා පූජාවත් තිබුවා. බෙල්ලන්විල ප්‍රශ්නයක් නෙමෙයි මේ කියන්නේ. බෙල්ලන්විල ගිහිල්ලා පූජාවත් තිබුවා. මේ විභාගේ පාස් වෙන්න කියලා මේ පාස් වෙලා. මම ඒක කවුද කිව්වේ බෙල්ලන්විල පූජාද විභාගේ පාස් වෙන්න? කවුද කිව්වේ උපාසකම්ම නේ අගමුල මාරු කරන්නේ. බෙල්ලන්විල හොඳයි නරක නැහැ. බෝධි කවුද කිව්වේ කොහෙද මොන බර පොතේද මොන ත්‍රිපිටකයේද කොහෙද තිබුණේ බෙල්ලන්විල පූජාද තිබුවා විභාගේ පාස් වෙනවයි කියලා. දැන් බයිනොත්. ඒ හොඳ නැහැ පූජාවට. කතරගම හොඳ නැහැ පූජාවට මොකද විවාහේ පාසුන්නේ නැහැ. ඒ නමයක් හම්බුන්නේ නැහැ. දැන් බලන්න බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ඒ නමයක් ගන්න එක. බෝධියට එහෙණ ගැව්වත් කාට එහෙණ ගැව්වත් කමන්නේ ඒ නමයක් හම්බුනවා. කතරගම දෙය ආදුරට ගිහිල්ලා බුදුම්මේ කොච්චර જાති කියනවාද? මරාපු එකා ගිහිල්ලා කියනෝ. මං බේරලා දෙන්න. මැරිච්ච එකා ගිහිල්ලා කියනෝ අරුගේ හතර හන්දි කඩලා දෙන්න. දෙයියෙක් වෙනවට වැඩිය හොඳයි පින්නවත් නිකන් ඉන්නේ. කොච්චර જાති අහන්නද කියලා බලන්න. දෙයියන් කොච්චර જાති ගිහිලා කියනවද කියලා බලන්න. නේ? සමහර ඒවා බැලුවම පින්වත්නි මැණික් ගල් තියෙන තැන් පෙන්වන්න කියන දෙයියන්ට ගිහිල්ලා. ඔව් වරා පඳුර යට පතලක් බැස්සොත් තියේද මැණික් ගල් දෙයියනේ මට ඒක පෙන්වලා දෙන්න. ඈ ඇල ළඟින් පතලක් බැස්සොත් මැණික් ගල් තියේද? කවුද මොන දෙයියන්ටද මොන දේවාලෙටද මොන බෝධියටද ගිහිල්ලා අනේ දෙවියනේ අනේ බුදුහාමුදුරනේ අනේ බෝහාමුදුරනේ කළු බණ්ඩාර දේවතා මේ සසර මහා දුකක් මට සසර කෙටි කර දෙන්න කවුද ඉල්ලන්නේ? කවුද ඉල්ලන්නේ? ඈ 100ක් ගියොත් 199.99ක් මෙල්ලන්නේ මට සසර දික් කර දෙන්න. තව දරුවන් බිහි කළ යුතුයි. තව තව කසාද බැඳ යුතුයි. දැන් මේ පාර නෙමෙයි ආ ඊළඟ පාරවක් බලන්න එපා. ටිකක් ඊට වඩා හොඳට වෙඩින් එකක් ගන්න අස්ව කරත්තෙන් හරි ගිහින්. නේද? තව තව වස්තු කාම ක්ලේශ කාම වස්තු රැස් කරන් කෙලෙස් එකතු කරන් නේද? රේරුකානේ චන්ද විමල හඳුර ඒකනේ කෙලෙස් 1500ක්ම ලිව්වා. කෙලෙස් 1500ක්ම ලිව්වා රේරුකානේ චන්ද විමල හඳුර. එතකොට මේ 1500ට අවු නොවි කරන්න දෙයක් නැති වෙනවා අපිට. කොහෙන් හරි කරකැවිලා ගිහලා මේ 1500ට අවු වෙනවා. අද මිනිස්සු ලෝකේ ජීවත් වෙන්නේ පින්වත්නි බුදුහාමුදුරුව එපයි කියපු ක්‍රමවලින්ද සම්මත කරපු ක්‍රමවලින්ද? බුදුහාමුදුරුව එපයි කියපු ඒවායින්ද බුදුහාමුදුරුව අනුමත කරපු ක්‍රමවලින්ද? අවංගව කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරානේ ජීවත් වෙන ජීවනෝපායක් නේද? තුලා කූට මාන කූට හොරතරාදී හොර මිනුම් හොර අරව මේව නැතුව හොර වැඩ නැතුව නේද? ඊට පස්සේ අල්ලාස් නැතුව පොලී නැතුව ඈ දැන් දැන් ඔබ විශ්වාස කරනවාද මිනිස්සු අතර තියෙන හොඳම ව්‍යාපාරය මොකද්ද? පොලී 120යි 25යි 35යි 110යි යවමු ඈ දැන් මම කියන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්නවා නම් පොලියට දෙන අය ඕන එක 10කට වැඩි ඇති. ඔය උපාරගම්මලත් ඇති ගිහිල්ලා බංගලේ තිලුත් ගන්න. හැබැයි හාමුදුරුවෝ ඉල්ලුවත් පොලියට 100ට 10 නම් 10 තමයි. පොලිය නම් පොලියයි. හාමුදුරු ඉල්ලුවේ මේ චෛත්‍ය වැඩ ටික කරගන්න බෑ. දැන් සල්ලිත් නෑ, දායකව සල්ලි දීලත් නෑ. අනේ උපාලගම් මේ ලක්ෂයක් දෙන්න බැරිද? 100ට 10ට හරි කමන්නේ. ආයේ දෙන්න. හැබැයි 31 වෙනිදාට පොලිය ඕන. හාමුදුරුව දෙන්නේ මොකෙන්ද? පින් කැටෙන්, දේවාලේ පින් කැටෙන්, පඳුරු ගැට ගහපු වයින් ආඳුරු දෙන්නේ. ඒකෙන් හරි කමන්නේ 100ට 10 ලැබෙනවා. ඒකෙන් හරි කමන්නේ. මොකද්ද? පින්වත්නි අසීමාන්තික ලෙස මිනිස්සු හූරා කන වැඩ පිළිවෙලවා. මේවා පින් වැඩ නෙමෙයි. ඒවා පව් වැඩ. සසර දික් වෙන වැඩ. ඊළඟට බලන්නේ හැමතැනම අල්ලස, පගාව, ප්‍රෝඩා කොතනවත් සාමාන්‍යයෙන් අපි හුලං ගහන්න ගියත් වාහනෙට හුලං ගහන්න ගියා හුලං ගහන එකට වෙනම පහක් මෙහෙම කෙරුවොත් තමයි ඌ අර වතුර ඩිංගක් දාලා ආයි බහිනවද බලලා හොඳට ටයර් එකට පයින් ගහලා ස්පයි වීල් එකට පයින් ගහලා බලන්න. නැත්තම් ඌ එහෙම නැහැ ඇල්ලුවා. හරි 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 යන් කියනවා. ඇයි මොකද ඒ හතලේ යන්නේ මුදලාලිටනේ. මිනිහට පහක් අත ගුලිව කරුවේ නැත්තම් මිනිහාර ටික බලන්නේ.
නිකන් සාමාන්‍යයෙන් ඕනම තැනක බෙහෙත් ගන්න කියලා බෙහෙත් කවුන්ටරේ ඉන්න කවුරු හරි මිනිහෙකුට රුපියල් 5ක් මෙහෙම පෙන්නුවේ නැත්තම් බෙහෙත් ටික ගන්න ඒට උදේ වෙනකන් ඉන්න වෙනවා. නැත්නම් ලබන මාස වෙනකන් ඒක පොත අල්ලලා වීදි කරනවා. පොත ඉරිලයි කියනවා. වැරදි රටේ නැති වැරදි කියනවා. නේ? සාමාන්‍යයෙන් බලන්න අපේ නෝනා මිනිස්සු ජීවත් වෙන දැන් ගුරු වෘතිය වුණත් දැන් බුදුහාමුදුරේ දේශනා කරානේ ගුරු වෘතිය කියන්නේ හොඳ වෘතියක්නේ. අනුමත වෘතියක්නේ. රාජ්‍ය සේවය කියන්නේ හොඳ වෘතියක්. ආරක්ෂක සේවය කියන්නේ හොඳ වෘතියක්. හැබැයි ඔබ විශ්වාස කරනවද පිළිගන්නවද මේ සියලු වෘතීන් පෞ සිදු වෙන විදියට යද මිනිසු කරන්න කියලා? ඈ 99ක් 95ක් විතරම ඊටත් වැඩි ප්‍රමාණය. ඔව් හැම එකෙන්ම මිනිස්සු බලන්නේ ඉපයීම මිසක්කා නේද? ලැබීම මිසක්කා නිවනක් හරි සුගතියක් හරි සතුටක් හරි සැනසීමක් හරි බද්දින්ගක් මිනිහෙක් කනෝ දැකලා සතුටු වෙන්න හරි නෙමේ බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සු බලාපොරොත්තු අපේ account එකට කීයක් යනවද? අපේ පොතට කීයක් එනවද? මට කීයක් එනවද ඕකේ? මට මොකද්ද වෙන වාසිය? නේ? ඈ? ඔන්න ඔය මතේ තමයි හැම දෙයක්ම තියෙන්නේ. ඊළඟට මං කියාගෙන ආවේ අද මිනිස්සු ජීවත් වෙන්නේ පින්වත්නි ලෝකේ බුදුහාමුදුරු එපයි කියපු ව්‍යාපාර පහේ. 75%ක් එමයයි. මොනවද? එපයි කියපුවා. මාංශ වණිජ්ජ, මජ්ජ වණිජ්ජ, විස වණිජ්ජ. ඈ? ඔව් මස් මාංශ වෙලඳාම මස් පිණිස සතුන් වෙලඳාම විස වෙලඳාම වස වෙලඳාම අවි ආයුධ වෙලඳාම නේද? ඔව් ඊළඟට ලෝකේ අද ඊළඟ ප්‍රධානම දේ කාම වෙලඳාම අද ලෝකේ දැහැගෙන තියෙනවා. ලෝකේ දැහැගෙන තියෙනවා. මෘග සංඥාව පහළ වෙලා පුංචි දරුවෙක් දැක්කත් ඔව් පේන්නේ පින්වත් ගොදුරක් වගේ. මෘග සංඥාව පාල වෙලා බණ පොතේ කියනවානේ අපේ නෝනා සීග්‍රේන් 120 දක්වා ආයු කාලය වැඩි වෙලා ඊට පස්සේ සීග්‍රේම් ඒ වැඩි වුණාට වඩා වේගෙන් 10ට වැටෙනව පල්ලෙහාට 10ට වැටෙනවා. දැන් අද ඒ යුගය පහළ වෙලා තියෙන අදම්මික සූත්‍රයේ කියන්නේ අදම්මික සූත්‍රයේ කියන්නේ 10ට පහළට වැටෙනව. ඒකට හේතුව මොකක්ද? හේතුව තමයි පන්සිල් ආරක්ෂා නොකිරීම. ඒකනේ කියන්නේ අර කිය පූජාවලියේ මුල හරියේ තියෙනවානේ පින්වත්නි සඳහනක් තියෙනවානේ අර කල්ප කෝලහල කියලා. ඒකදී දේවතාවෙක් යනවලු දිව්‍ය ලෝකවල ගිහිල්ලා කියනවලු තෙත රෙදි පිටින් රතු වස්ත්‍ර ඇඳගෙන කොණ්ඩේ කඩා වුණාගෙන මොකද්ද මිනිසුනේ අම්මට ගරු කරන්න තාත්තට ගරු කරන්න පන්සිල් ආරක්ෂා කරන්න හේතුව මොකද්ද? ආයුෂ 120න් 10 දක්වා අඩු වේගන එනවා කියලා අනුශාසනා කරගෙන යනවලු. ඒ කාලෙටද බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්න අවශ්‍ය කරන්නේ. මොකද මිනිස්සු පස්පවුම සිදු කරනවා. ඔබ පිළිගන්නවද මේ මොන කතාව කිව්වත් නොපිළිගන්න ඉන්න පුළුවන්. හැබැයි ආයුෂ 10ට 20ට 30ට වගේ අඩු වෙලායි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 165කගේ ආයුෂ අවුරුදු 30ට අඩු වෙලායි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ගෙයි එහා පැත්තේ වැටිලා මැරිලා වැඩට යනකොට වාහනේ මැරිලා පිළිකාවක් නේ බලන්න. සාමාන්‍යයෙන් ගිහිලා ලදරු මරණ සංඛ්‍යාව බලන්න පින්වත්. සාමාන්‍යයෙන් බලන්න ස්පිරිතාලයකට ගිහිල්ලා ලදරුවන් උපදින සංඛ්‍යාවත් එක්ක ලදරු මරණ සංඛ්‍යාව කොච්චර වැඩි වෙලා තියෙනවද? ඉපදුණු ගමන් ළමයි මැරෙන සංඛ්‍යාව කොච්චර වැඩි වෙලා තියෙනවද? මේවා නොදගින එකයි ඔයත්තන්ට වෙලා තියෙන්නේ. මොකද්ද? ශීඝ්‍රයෙන් පින්වත්නි අවුරුදු 10ට ආයු කාලය වැටෙන පහලට. ඒකට හේතුව තමයි ඔබ පස්පව්. දැන් අම්මේ බලන්න මම ලස්සන දැනකට මේ ධර්මදේශන ඇයි බණ අහන්නේ කියන තැනට අරන් එන ආදර. දැන් බලන්න තාත්තලා 65 ඉන්නේ නැති ජීවත් වෙන්නේ නැති. 75 ඉන්නේ නැති 50 ගණන් වල ඉන්නේ නැති. සමහර 40 ගණන් වල ජීවත් වෙච්ච තාත්තලාත් ඉන්න පුළුවන්. නේද? එවකට තාත්තේ සමාජයේ මිනිහෙකුට පව් කරන්න තිබුණු අවස්ථාවයි අද පව් කරන්න තියෙන අවස්ථාවයි වැඩි දඩුද? එදා මස් කෑල්ලක් කන්න ඕන නම් ඔය හොර දඩමක්කාරයෙක් හරි හොර හරක්කාරයෙක් හරි තමයි කවුරු හරි ඔය මද්දින්ගම් මල්ලක දාගෙන ඔය ඊඩමක් උඩින් පැනගෙන ගිහලා විකුණනවා. දැන් එහෙමද? හන්දියේ කොසරියට ගියා මොකාද හරකද එළුවද පැටලුවද ඌරද මොකාද ඕන ජාතියකින් ඈ ඔව් පුච්චලා දෙනවා තම්බලා දෙනවා. ඕක සූත්‍රය කියන්නේ බෞද්ධයා කියලා කියන්නේ මෛත්‍රිය තියෙන මූලික පදනම මෛත්‍රිය. ඈ මෛත්‍රිය මෙත්තානි සංසූත්‍රයේ විශේෂ ආනිසංස ටිකක් කියනවා. දරිතා පබ්බතාතෝ වා රුක්කාතෝ පතිතෝ නරෝ නේ චුතෝ පතිත්තං ලබති යෝ මිත්තානං නදූපති. මේ මිතුරු බව නෑ මෛත්‍රිය.
මිතුරු බව නැහැ. අද මැරෙන්නේ ඔය මිත්තාන්සන් සූත්‍රය කියන මේ කාරණාව වලින් නෙමෙයිද? කඳු වලින් වැටිලා, හෙල් වලින් වැටිලා, කඳු වලින් යට වෙලා, ගින්නෙන් පිලිස්සලා, වසවිස කැවිලා. බලන්න කොටද කියලා. ඇයි? මිතුරු බව නැහැ. සතුරු බවයි මිනිස්සු තුල තියෙන්නේ. කල්යාණ මිත්‍ර නැහැ. දහමට කල්යාණ මිත්‍ර නැහැ. දහම අමත දැඩිසේ ඔ දැඩිසේ ගිලන් වෙලා මැරෙන්නේ. මැරෙන වෙලාවේ පින්වත්නි සමහර අය මැරෙනවා වැඩි වයසක් නැහැ. අවුරුදු 40යි 45යි 35යි 55යි සමහරලාට. කපලා කපලා අක්මාව දෙපාරක් කපලා, බඩවැල හතර පාරක් කපලා, බඩ අට පාරක් කපලා, නේ වකුගඩු දෙපාරක් කපලා ඈ සමහර මිනිස්සු මැරෙනවා අවුරුදු 45යි. මැරෙන්න දෙයක් නැහැ. කපලා කපලා බඩවැල් දාලා, බොකු දාලා, කෑලි දාලා, බැටරි කෑලි දාලා රෑට බොනවා. මෙච්චර විතර බෙහෙත් පෙති අවුල. සාමාන්‍යයෙන් ඔන්න මේ ඉන්න තාත්තලා සෙට් එක ඇති බෙහෙත් පෙති. සාමාන්‍ය මේ තාත්තලා විතරක් නෙමෙයි, අනිත් අයත් එහෙමයි. සාමාන්‍යයෙන් බෙහෙත් පෙති 24කට වැඩිය බොනවා ඇති එක වේලකට. බෙහෙත් පෙති 12ක් නම් අනිවාර්යෙන් බොනවා ඇති. ඒ බෙහෙත් පෙති 12 නොබිව්වොත් එහෙම හෙට උදේ ජීවත් වෙයිද? අවිනිශ්චිතයි. රුපියල් 35යි 50යි ඒ බෙහෙත් පෙති 12ට. හැබැයි ඒ 35යි 50 අතරට වියදම් නොකරොත් හෙට මැරෙන්න පුළුවන්. හෙට නොබිව්වොත් බල පන නම් තන අග පිනි බින්ද වැන්නේ පින නම් නොපමාවම කර කාලා රස මුසු භෝජන කරපේ. අපෙන් අහන්නේ මේ රසවත් ආහාර කාල ආදරය කරලා ඇලීම් ගැටීම් ඇති කරගෙන මමය මගේ කියලා පොදි බැඳගෙන පින්වත්නි මරණාසන්න මිනිස්සයා මැරෙන වෙලාවේ මල ඇඳ ළඟට ගියාට පස්සේ අම්මා කියනෝ පුතාට මොකද්ද? අනේ පුතේ මං කොහේ හරි ස්පිරිතාලයක ගිහිල්ලා බේරගනි. මොකටද බේරගන්න කියන්නේ? අම්මා කියනවාද මේ අනේ පුතේ ලබන පෝයට තිල් ගත්තම ඊට පහුවෙන්ද මැරුණට කමන්නේ. එතකම් බේරගනි. ලබන පාර කඩින කෙරුවට ඊට පස්සේ මැරුණට කමන්නේ. එතකම් බේරගනි. ඒකටද? නෑ. මාතර උසාවියේ තියෙනෝ නඩුව දැන් බොලාට මේක නිදාකරණය කරන්න ඕන. නඩු දවස පැන්නට පස්සේ මලක් කමන්නේ. හොඳයි නැද්ද? එහෙම කියන මිනිස්සු නැද්ද? මේ නඩු ආර දෙක ඉඳලා පුතේ කොහොම හරි කමන්නේ. ඕවා ඉතින් ආච්චිලා සීයලගෙන් ආපු ඉඩ කඩන්නේ. ඕ ඒ પરම්පරාවකට බූදල්නේ. අනේ ආච්චි පෙට්ට ගම අරන් ගියෙත් නැහැ. සීයා පෙට්ට ගම අරන් යන්නෙත් නැහැ. මේ ආච්චිට ගෙනියන්න වෙන්නෙත් නැහැ. ඊළඟ ආච්චිට ගෙනියන්න ඔක්කොම පෙට්ට ගම තියලා ගියා. ඕක කොයි ආච්චි කෙනෙකුටවත් නොතේරෙන එකයි ප්‍රශ්නේ. නේ? ආරංචියක් තේනවාද මැරිච්ච කවුරු හරි එක තඹ සතයක් අරන් ගියයි කියලා කතාවක්. ඉන්නකොට ලක්ෂ 80යි 90යි වාහනයක් නේද? නම්බුනාම পদවි තනතුරු ඈ සමහරට වාසගම් පින්වත්නි මාර්යා කියන මිනිස්සයා ළඟ මේ කිසිම ભેදයක් නැහැ. ලෝකේ ભેද නැති එකම තැන. මාර්යා විතරයි හොඳ වෙලාවට. අනිත් හැම තැනම ගියාම එක එක ભેද භින්නතාවයන් වලට තලකනෝ ගෞරව නම්බුනාම වලට උස් පහත් ભેද වලට සල්ලි බඩු මුට්ටු වලට මේ මාර්යාට එහෙම එකක් නැහැ. මාර්යාට කියන්න යන්නත් එපා හැබැයි ඒක. මේ පුරුද්දට ඒ ගිහිල්ලා ඒ විදිහට පොලිමේ යන ගමන් අත උද මේ ඈ අපි ගොනිතුවක් උ කියලා ඈත ඉඳන් එහෙම කියන්න එපා. මාර්යා කියනවා වරෙන් මෙහෙ නම් ඔබ මෙහෙ ඉස්සෙල්ලා කපන්න බෙල්ල කියලා. ඒ නිසා පොලිමේ යනකොට අඩුම තරමේ පොලිමේ යන ඩිංගවත් නිවි යන ඉල්ල යන්නේ නැහැ කි ඉස්සෙල්ලා කට ඉස්සර කරගන්න එපා අපායට එහෙම කියලා. මොකද අර පහු වෙලා දඬුවම් දෙන්න තියෙන එක ඉස්සෙල්ලා මැදලා නම් බෙල්ල කපනවා මේ වරෙන් කියලා. ලෝදිය පොවන. නේද? ඒ නිසා මතක තියාගන්න පින්වත්නි මිනිස්සු හැම දෙයක්ම කරලා මොනවා හරි දෙයක් ලාභයක් බලාපොරොත්තු වෙනවා. බෝධි පූජාව තියලා බණ කියලා දේ මොකද දෙයියන්ට ওই තරම් කෙහෙල් ගෙඩි ඇපල් මුද්දරත් පලන් හම්බ වෙනවද? දෙයියෝ මේ අර දේවල් නොදී හිටියනම් එහෙම අපිට හම්බ වෙන්නේ නැත්තේ මොකද? අපිට දෙයියෝ කරන්නේ ඔය කරන්න බෑනේ. නමුත් දෙයියන්ට හම්බ වෙනවා ඇපල් ගෙඩි මුද්දරත් පලන් අරවා මේවා හොඳ හොඳ ජාති මේ හම්බ වෙනවා. මොකද දෙයියෝ විවිධ දේවල් දෙනවා. ජනවාරි පළවෙනිදා වෙනකොට අවුරුද්ද දවස වෙනකොට කතරගම් දෙයියන්ට කා ගන්න බෑ ඇපල් අරෝ මේ. ඇපල් වලින් ගහන කිලෝමීටරයක් විතර යද්දී ඔන්න කාපිය කියලා කතරගම් දෙයියන්. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොනවද මේ ඉල්ලන්නේ? ඔය ලක්ෂ ගාණක් ගිහිල්ලා ඉල්ලන්නේ මොනවද? මගේ මේ සත්ත්ව ගොවිපල දියුණු කරලා දෙන්න. සත්ත්ව ගොවිපල දියුණු කරන්නේ වැඩියෙන් කුකුළු මරන්න, වැඩියෙන් බිත්තර විකිණෙන්න, වැඩියෙන් පැටව හම්බු වෙන්න. ද සාමාන්‍යයෙන් ඔය ගිහිල්ලා කියන ඒවායින් පිනද 175ක් අත් ඇද්ද? හොඳ ඒවා, හොඳ කරුමාන්ත, දෑතේ කරුමාන්ත, හොඳ වැඩ. අනේ දෙයියනේ මට මේ මේ හොඳ වැඩේ කරලා දෙන්න. එහෙම කියන මිනිහෙක් කවදා යන්නේ නැහැ දෙයියෝ ළඟට.
ඇයි දෙයියෝ මෙන්න මෙතන වැඩ ඉන්නෝ එහෙම මිනිසුන්ගේ. මොකද මම කලු කර්ම නරක කරන්නේ අමුතුෙන් දෙයියන්ට පූජවට්ටි දීලා මට කියන්න දෙයක් නැහැ. මෙන්න මෙතන දෙයියෝ වැඩ ඉන්නෝ එහෙම මිනිසුන්. ඒ මිනිසු යන්නේ නැහැ. මෙතන දෙයියෝ නැසි මිනිසු තමයි දෙයියන්ට ගිහිල්ලා බලෙන් පූජවට්ටියක් දීලා කියන්නේ උඹේ උවට රත්තරන් බලන් දන්නම් කකුල් දෙකට මුදු දාන්න. ඈ ඈ දෙයියන්ගේ උවට මේ අරව දෙන්නම් මේව දෙන්නම්. අනේ දෙයියනේ මට ඔබ වහන්සේගේ පිහිට ඕන. බලන්න සාමාන්‍යයෙන් සිල් අරගෙන හරි පොයේ දාට උපාසකම්මලා සිල් පවාරණය කරනකොට එකම වචනයක් දැන් අපි දානේ වළඳලා දානේ ගෙදරකට ගිහිල්ලා දානේ වළඳලා කිව්වොත් එහෙම පින්වත්නි දැන් කරලයින් උපාසකම්මලා ගෙදර දානියක් ආරාධනා කරා දානෙට ගියා. දානෙට ගිහිල්ලා දානේ පූජා කරා නිවන් සම්පත් ලැබේවා ගෝ අපි ඇඩියා. උපාසකම්මට නිවන් සම්පත් දැන් ඇතිද වැඩි? සාමාන්‍යයෙන් අපිට ඕන කියන්න ඕනේ ඒකනේ. නිවනට එහා දෙයක් නැහැ නේ. එතනින් මෙහා ඔක්කොම සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ පින්කම් කරාම එතනින් මෙහා ඔක්කොම ප්‍රාර්ථනා කළත් නොකළත් හම්බ වෙනවනේ ලැබිය යුතුනා. නිවන තමයි ඒකායන පැතුම. නිවන් සම්පත් ලැබේවා කිව්වොත් එහෙම ඊළඟ මාසේ දානෙත් නැහැ, පන්දල් වෙන්නෙත් නැහැ. මෙහෙම නෙමෙයි කියන්නේ. කරලයින් උපාසකම්. කරලයින් උපාසකම්මගේ තාත්තා ඉස්කෝලේ මහත්තය. අපි දන්නවා. කෝට් එක ඇඳලා බහත්තම අරගෙන මේ පාර දිගේ යනකොට ඉස්කෝලේ මහත්තය හරි ගාම්භීරයි. අපි දැකලා තියෙනවා. ඒ ගමේ මහා නම්බුකාරයා, මහා ඉඩම්කාරයා, පොල් වතුකාරයා, හරක් හිටීමිනියා. ඈ ඔය ටික කියන්න ඕන පින්වත්නි. ඔය ටික නොකියුවොත් චෛත්‍යයට රුපියල් 50,000 දෙන්නේ නැහැ. ඔන්න අවංක කතාව. ඔන්න ඇත්ත කතාව. ඔය ටික නොකියුවොත් පින්වත්නි දෙන්නේ නැත. ඔය ටික නොකිය නිවන් සම්පත් ලැබේවා කියලා ඊළඟ දවසට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ උපාදගමේ චෛත්‍ය හදන් යනවා අපිට මේ ලයිට් ටික දාගන්න ඕන චෛත්‍යෙට රුපියල් 50,000 අතර යන මොකද කියලා දානට ආව නිකන් කටවල් දුලු කරන් හිටියා. අපේ අප්පච්චි ගැනවත් කිව්වේ නැහැ, තාත්තා ගැනවත් කිව්වේ නැහැ, අපි කොරපුවා ගැනවත් කිව්වේ නැහැ, මොකක් කන්නේ 50,000 ලැබෙන්නේ මේ වරෙන් යන්න කියලා කෙල්ලත් ඇදගෙන යනවා. ඒක නෙමෙයි ගැටලුව මම මේ කියන්නේ. මොකද්ද? මිනිස්සු බලාපොරොත්තු වෙන මොනවා හරි දෙයක්. මිනිස්සු බලාපොරොත්තු වෙන බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්වත්නි සමහර වෙලාවට බෝධි පූජාව තියෙනකොට බලන්න පුදුම තරංගයක් තියෙනවා. පුදුම තරංගයක් තියෙන. මම නම් සාමාන්‍යයෙන් මගේ පන්සලේ මම පූජා කරන්නේ නැහැ. මම බාර ගන්නෙත් නැහැ. පොඩි හාමුදුරුවෝ සම්පූර්ණ බාර දෙන්නේ. මොකද ඔය බොරුව මට කරන්න බැරි නිසා. බෝධි පූජාව තියෙනවා නම් අඩුම තරමේ තුන් මාසයක් හත් දවසක් හරි මස් මාළු ගන්න නැතුව ඉඳලා එන්න ඕන. කරන්නේ නැහැ නේ ඒක. කන්න තියෙන ටික ඔක්කොම කාලා දන්ත මුත්තා දත් බේත්යකින් දත් මැදගෙන එනවා. යන්න තියෙන මගුල් ගෙවල් වල මල ගෙවල් වල ඔක්කොම යනවා. එන ගමන් අරේ මේ ඉදබෙලාජ්ජගේ අරලිය ගහෙන් මල් දෙකක් මල්ලේ දාගෙන හන්දියේ මේ පොල්තෙල් බැරල් එක අත ගාලා පොල්තෙල් ඩිංගකුත් පෙරාගෙන එනවා හන්දියේ බැරල් එකේ. ඊට පාන්දර දෙහිකුත් පන්දර ළඟ කඩෙන් අතවරලා මේ පාන්දර නැද්ද කියලා එතනම පාන්දර දෙහිකුත් අරන් එනවා. මම කියන්න ඕන පානදුරේ අරියදම් මහඳුරන්ගේ පොතව. පානදුරේ අරියදම් මහඳුරු මම කල්පනා කරනවා පින්වත්නි මුන්දලාට නෙමෙයි අපල තියෙන්නේ මටයි සෙනසුරු අපල. ඇයිනේ රැට බණ කියලා පානදුරේ අරියදම් මහඳුරන්ගේ බෝධි පූජා පොතම කියාපන් ඉතින් මටනේ සෙනසුරු අපල උන්දලාට නෙමෙයි. මෙතන පැය දෙකක් බණ කියලා කිලා ආයි අර අතරත් පොත කියන්න. වැඩපිළිවෙලක් නැහැ. මම මේ බෝධින් වහන්සේ ළඟට යන්නේ මං ගාතපද මේලි දෙක හරියට කියන්න ඕන මටයි සෙත් සාන්තිය. හාමුදුරන්ට අපලවට නෙමෙයි නියන්නේ. මට මගේ ගෙදරට සෙත් සාන්තියට යන්නේ. ඒකට මම වැඩපිළිවෙලක යන්න ඕන පන්සලට. අඩුමතරමේ ඒ සතියේවත් පන්සල් රකින්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සතියේවත් ගුණධර්ම රකින්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සතියේවත් බුදුපහන ගෙදරපත්තු වෙන්න ඕන. ඒ සතියේවත් කරණීයමෙත සූත්‍රයේ කියවෙන්න ඕන. එහෙම නැතුව පින්වත් මේ ජනසවිය සමෘද්ධිය හම්බ වෙනවා වගේ දෙයියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම ලැබෙන එකක් නෙමෙයි. අත්‍යන්තයෙන් ඇතුළාන්තයෙන්ම රෝම කූපයක් ගානෙම තමන්ගේ හදවත තුල පින්වත්නි ඒ කරුණාව මුදිතාව දයාව රෝපණය වෙන්න ඕන. එතකොටයි පිහිට ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි බෝධියෙන් ඉල්ලනකොට බුදුහාමුදුරගෙන් ඉල්ල දෙන්න පුළුවන් දෙයක් ඉල්ලන්න පින්වත්. ලබන්න පුළුවන් දෙයක් ඉල්ලන්න. මොකද තමන් ගුණ ධර්මයක ඉඳගෙන ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන්න එහෙම නැතුව පින්වත්නි අර රෑට රූපවාහිනිය වලින් අරින් මෙහෙන් ගෙවල් වලට ඇවිල්ලා දෙන ඒවා වගේ බුදුහාඳුරන්ගෙන් කියලා රත්තරන් කාදී ඉල්ලනවා, රත්තරන් පෙට්ටගම් ඉල්ලනවා, ඈ උපාදී ඉල්ලනවා, අපේ දුවට ඇමරිකාවේ යන්න වීසා ඉල්ලනවා බුදුහාඳුරන්ගෙන්, ඇමරිකාවේ යන්න වීසා ඉල්ලනවා, එංගලන්තේ යන්න වීසා ඉල්ලනවා බුදුහාඳුරන්ට කියලා බෝධියට ගිහිල්ලා. වාසනාව තියෙනවා නම් ඕනෑම දෙයක් ලැබේවි. පින තියෙනවා නම් ලැබිය යුතු දෙයක් නะ. අංක එක ගුණ දා. එතකොට දැන් මම මේ අහගෙන ඉන්නේ බණ කියන්නේ මොකටද කියලා. දැන් ඕව ටික ඔහම නම් දැන් කිරියම්ම දානියක් දෙනවා. කිරියම්ම දානේ දෙන්නේ මොකද්ද? කිරියම්ම දාන දෙන්නේ මේ ළඟදී එක ගෙදරක කිරියම්ම දානය. මගේ රියදුරු මහත්තයාට කතා කරලා තිබුණා කිරියම්ම දානට බඩු ගේන්න යන්න එන්නේ කියලා.
මට බණකට යන්න තිබුණා. මට රියදුරු මහත්තයෝ අනේ ආම්බුරේ ළඟ ගෙදරක ගිරියම්මලයි දානියක්. මට බඩු ටික අරන් එන්න යන වාහනේ ගෙනියන්න. මං ගෝ හරි හොඳයි තමුසේ ඒක යනවා. මං බණට යන්න. ඉතින් ගිහිල්ලා ආවම මං ඊට පහු ඉඳව මොකද තමුසේ ගියාද බඩු ගෙන. ඕ ගියාද කොහෙද ගියේ? මේ ඉස්සෙල්ලාම ගියා එක කොට්ටායි බාර් එක ළඟට. ඉස්සෙල්ලාම. ගිරියම්ම දාන්න බඩු ගෙන කොට්ටායි බාර් එක ළඟ ඉගු ඉස්සෙල්ලාම. එතනින් බඩු ටික අරගෙන ඊට පස්සේ මාකට් එකට ගියා. ඉතින් මං හිතාගත්ත ගිරියම්ම දානට දෙයියන්ගේම පීටයි. ඈ ඉතලම කොට්ටාවේ බාරකින් තමයි එදිට ගල් ගෙවල් වල මේ වචනේම ගෙවල් වල ගෑනුනේ මේ වැඩ කරන්නේ පින්වත්නි මේ ඔලු නැද්ද කියලා බලන්නකො ඔලු නැද්ද කියලා බලන්නකො ඈ දෙයිය බුද්ධු ඉන්නවයි කියලා ඉතලම ලිස්ට් එක මේක විලි ලැජ්ජ නැතුව මෙහෙම පටිය ලියන් යන ඉතලම අරක්කු බෝල් 8යි බියර් 8යි මස් කිලෝ 75යි ඕක ලියාගෙන යන්නේ දානෙටත් ඕක බනටත් ඕක පාන්සුගුලටත් ඕක ගිරියම්ම දානෙටත් දේව දානෙටත් තොයිලෙටත් ඔක්කොටම ඕක මුකද්ද පින්නදි මේ රටට වෙලා තියෙන්නේ බලන්න මේ විදියට අපේ ආයුෂ වැඩි වෙනවා නම් දීර්ඝායුෂ ලැබෙනවා නම් නිවන ලැබෙනවා නම් පින්වත්නි බුදුබණ බොරු බුදුහාමුදුරු දේශනා කරපු කරණීය මෙත්සුදේ මෙත්තානිසං සූත්‍රේ මේ සූත්‍ර දේශනාවල තියෙන මේ ත්‍රිපිටකයේ තියෙන දේශනාවල තියෙන දේශනා සම්පූර්ණම බොරු පින්වත්නි බොජ්ජංග පිරිත් වලින් ආශිර්වාද කරලා තියෙන බොරු මේ කියන විදියට මේ වැඩේ වෙනවද ඈ එහෙනම් බුදුබණ බොරු මොකද්ද පින්වත්නි බලාපොරොත්තුව තමයි ධර්ම දේශනාවක් කිරීමේ බලාපොරොත්තුව අල්ලපු ගෙදර බණක් කියනවා ඒ මොකද හත් දවසේ ඒ ආච්චි මැරුණම හත් දවසේ බණ කියුවානේ ඔ එහෙම කියන්න ඕනේ නැත්නම් ආච්චි යකා වෙලා එනවා අන්න අපේ උන්දලා ඉඳන් ඉන්නවා බණ අහන්නවත් පිළිපදින්නවත් ඕනේ නැහැ ආච්චි යකා වෙලා එන නිසා හත් දවසේ බණ කියන්න ඕනේ තුම්මාදෙට බලන්නේ මොකද ආච්චි මෙරේදී ආවිලා ආවිල්ලා ඉතෝ තෝව පන්න ගන්න අමුතුවෙන් ගියදන් කරන්නේ හාමුදුරන්ට යකා ගැහුවට කමන්නේ අපිට යකා නොගහ ඉතින් මොකද හත් දවසට අනිවාර්යෙන් කියනවනේ තුම්මාදෙට අනිවාර්ය අවුරුද්ද නම් ඉතින් ඒක ටිකක් පන්දරට ගිහිල්ලා නේද ඔ මම මේ ළඟදී එක දායක දායක ගෙදර ගිහිල්ලා ඉතින් අම්මා මැරිච්චල පුදුම විදියට ඇදුවා කට බිම අතුල්ල ගන්න ඔළුව බිම ඇන ගන්න ලිදේ පරින්න යන මම ලෝකමාරුවෙන් අනේ අනේ නෝන ලිදේ පරින්න එපා කියලා පාන්දුකුල වෙලාවේ නවත්ත ගන්න ඉතින් තුම්මාරේ බණත් ආද්දවදේ බණත් ඔක්කොම ඉවරයි අවුරුද්ද දානේ ඊයේ පෙරේද තිබිලා ඉතින් මට ඇවිල්ලා කියනවා මේ පිටිපස්සේ තාප්පේ වැඩ මේ දවස්වල හඳුනේ මේ ධාරණින්ග පන්සලට ගේන්න කියලා මම මොකද අම්මා අම්මගේ අවුරුද්දනේ මං කෝ නෑ අපේ නෝන අපි ගෙදරට වඩින්න ආයෙ නමක් අපි වඩින්න දාන්න ටික ලෑස්ති කරන්න කියලා කිව්වා ආයි දවස් දෙකකට පස්සේ කියනවා නෑ මේ ආන්නේ ඒව ඕනේ නෑ මාත් එක්කෝ පන්සලට ගිහලා මොනවාරි ටිකක් ඔය බණ්ඩක්ක ටික වැටකොළු ටිකක් අරන් ගිහලා ආන්නට පූජා කරලා එන්න කියලා මං ඉතින් කල්පනා කරා මුන් අර අමූලික බොරුවක් නේ කියලා අම්ම මැරිලා කියලා ලිදේ පණින්න ගියා. වහ බොන්න ගියා මිනි පෙට්ටිය වල දාන දුන්නා ඒක බදාගෙන නැටුවා. දැන් අවුරුද්ද දානේ ඔය පතෝලයි බණ්ඩක්කයි වැටකොළුයි කොස්සටයි ටිකක් වියන් ඇවිල්ලා ඔය පිරුම් වෙච්ච ටික අපිට දීලා ඕන්න අපේ අම්මට මේ දී දෙච්ච ආවේ කියලා. බණත් නැහැ මොකක්වත් නැහැ පිරුත් නැහැ මොකක්වත් නැහැ. ඕන්න අවුරුද්දට. සා අම්මලට විශ්වාසයක් තියෙනවද? වස්තුකාම ක්ලේශකාම රැස් කරලා මැරිච්ච දාට දරුවෝ පිනක් හරි දෙයි කියලා ඔබට විශ්වාසයක් තියෙනවද? ෂුවර් කරන්න පුළුවන්ද? එහෙනම් රජෝ අද එයි මරු පින් කරගන්නේ කෙලෙසේද සෙටමරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු වැපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ නේද? එහෙනම් අදම account එකට හොඳ දේවල් රැස් කරගන්න මොකද්ද? දරුවෝ පින් දුන්නත් එකයි නොදුන්නත් එකයි අපි අපිට දේවල් එකතු කරන් තියෙනවා. ධර්මදේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු චාරිත්‍රයක් කිරීම විතරයි. ඒ දේශනාව ඇතුලේ දේශනා කරන කාරණා ජීවිතේට මේක පින්නවත් යක් වේලෝන මන්ත්‍රයක් නෙමෙයි. බණ කියනවා. මේ බණ කියන එක මගේ එකකුත් නෙමෙයි. නම් මම මේ කරන්නේ බුදුහාඳුරෝ දේශනා කරපු පාඩයක් අරගෙන ඒකට වර්තමානයේ අතීතයේ තිබුණු කාරණා මේ ගලපමින් ඔබට මොකක් හරි පැහැදිලි කිරීමක් කරන එක මේක. එහෙම නැතුව මේක යක් වේලෝන මන්ත්‍රයක්, භූතේලෝන මන්ත්‍රයක්, නිවනට අරන් යන මොකක් හරි එකක්, එහෙම එකක් නෙමෙයි. මොකද්ද? නිවන කරා යන ඔරුවක් පාරුවක් බඳු ඒ තරම්ම ධර්ම දේශනාව. ලෝකේ සබ්බදානං ජිනාති කිව්වේ ලෝකේ තියෙන සියලු දානයන් අතර ධර්ම දානයයි උතුම් වන්නේ. ඒකට හේතුවක් තියෙනවා මහත්තයෝ. මොකද්ද? බුදුබණ ඇසුවම කවදාවත් අපාගත වෙන්නේ නැහැ. බුදුබණ අහපු අය. නේද? බුදුබණ පිළිපැද්දම අපාගත වෙන්නේ නැහැ. බුදුබණ නිසා ලැබෙන ප්‍රතිඵලය අපාගත වීමක් දුගතියක් නෙමෙයි සුගතියක්.
ඒකයි ලෝකේ කියනවා මේකේ උපමා තියෙන මොකද කෙහෙල් ගොබ වගේ සෙනින්දු සලු බුදුපසේ බුදුමහරහතුන්ට පූජා කරනවට වඩා ඈ මේ මුළු මහ පොළොවේම වඩා හිදුවා බෙරහැක් වගේ මහ පොළොව සමතලා කළ බුදුපසේ බුදුමහරහතුන්ට කෙහෙල් ගොබ වගේ සෙනින්දු සලු පූජා කරනවට වඩා මහත්ඵල මහානිසංසයිලු ධර්ම දානමේ පින්කම මොකද එක්කෙනෙක් හරි සසර දුකෙන් මිදෙනවා අපායෙන් මිදෙනවා නිවන් එතකොට දැන් අපේ ගෙදර හත් දවසේ තුන් මාසේ පාන්දු ගුරු පොලේ බණ ගියා අපි ගත්ත ඔහොම එකක්ද බණ ගියපු හාමුදුරන්ගේ ප්‍රශ්නයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ එතකොට අපේ ගෙදර තිබුණු වැඩපිළිවෙල අපේ අරමුණ තිබුණේ අපේ ආච්චි වෙනුවෙන් එකෙක් හරි නිවන් දක්වන්නද අපිට ඕනකම තිබුණා නෑ අම්මෝ ගැරිජ් එකේ කට්ටිය යාළුව වෙලිනු උන්ට බෝතලයක් අංග තියාපන් පොල් අතු මැකපල්ලි නැත්තම් ගායි ගැරිජ් එකට ගිහිල්ලා ඉවරයි නේ ගැරිජ් එකට ගිහිල්ලා බණ ගියාපු මට නැට්ට බෝල් පැකට් එකයි ලයිෆ් බෝයි කියන්නේ අර හොරි වලට ගාන සබ හොරි වලට ගාන ලයිෆ් බෝයි හොරි තියෙනවායි කියලා අපි මේ අදුවන ලබන් ගෑල්ලක් එහෙම දෙන්නෙත් නැහැ මොකද ආඳුරන්ගේ මාලා ගන්ධ විලේපන කඩන්න බෑ කියලා නැතුව නෙමෙයි පින්නාදි කසිප්පු වලට 80000 මස් වලට 40000 සිගරට් එකටයි බුලට් එකටයි තව 40000 බණ ගියාපු මට නැට්ට මෝල් පැකට් එකයි ලයිෆ් බෝයි කියන එක ඔන්න බැරි වෙලා හරි 6 රුපියල් 500ක් ඇඩියෙන් මොකද අපි අපි ප්‍රසිද්ධ හාමුදුරුන්ට තියෙන චෝදනාව සල්ලි ගන්නවා දැන් අපි හාමුදුරු ගම් වල කියන්නේ තේම ප්‍රසිද්ධයිද සල්ලි ගන්නවනේ සල්ලි ගන්නවනේ ගන්නේ නැතුව ඉතින් පින්නවත් මොකෝ මේ පොළොන්නාවේ අර මෙහි ඇමතිතුමා ඉන්නවා කියලා නිකන් තෙල් ගහන්නේ නැහැ නේ අපිට බණ කියනවායි කියලා නිකන් තෙල් ගහන්නේ ගැරිජ් එකට ගියාම නිකන් හුලං ගහන්නේ ඒ මිනිහා ඉස්සර 20යි ගන්නේ දැන් 40ක් ගන්නවා මම බණ කියන එක යකෝ මම මේ බණ කියන එකයි කිව්වට වැඩක් නැහැ ඌ 40ක් කිල්ලන රෝදාතරට උලක් ගාලා කැලණින්ග ඌ ගාලා 40ක් කිල්ලන ඈ මම මේ කියන්නේ පිටදී නැති බැරි මිනිහෙක් ගැන නෙමෙයි ඕ නෑම නැති බැරි මිනිහෙ පිංකමක් කරන හැටි බලන්නකෝ එදා වේල කන්න නෑ අපේ නෝන ගෙදර සීනි දාත්තල නෑ හැබැයි පිංකමක් කරන්න ගියාම අර ගමේ ණය දෙනේව දැන් අලුතෙන් අදාගෙන දින ඒකෙන් ලෝන් එකක් අර කොහොමාරි ලක් එකමාරක් අතන පන්දරට ගිහිල්ලා කියනවා සාදු මේ දානියක් දෙන්න ඕන අපිත් ඉතින් හරි සතුට හරි දෙමු දානිය කොහොඳයි කී නමද තුන් නම කියනකොටම තුන්නම් මොකද ජනිල් දාලත් නෑ සාදු ජනිල් වලට දොරවල් දාලත් නෑ සාදු මේ සාලි වැඩ ඉවරත් නෑ සාදු බාගට රයිල් අල්ලලා තියෙන්නේ ඉතින් තුන්නමකට වැඩිය දානේ දෙන්න බෑ සාදු අපිත් ඉතින් ආ කියලා ඉතින් අපි හිතින් හිතනවා බොලාගේ ගෙවල් දොරවල් බලන්න නෙමෙයි අපි එන්නේ දානේ වල දාන්න ගෙවල් වල දොරවල් තියනවාද ජනිල් තියනවාද ටයිල් තියනවාද අපිට වැඩක් නෑ දානේ වල දාන්න අපි ඉතින් හිතින් හිතනවා ඉතින් දානේට ගියයි කියමුකෝ පින්වත් අනේ දෙයියනේ අපි තුන්නමයි දානේ එයා පැත්තේ කෝකියෝ වියනවා ආමියකින් ගෙනලා වියන්නේ දැන් දෙන්න බැරිය කිව්වා මේ බුදුහම්මේ දානේ දෙන්න බැරිය කිව්වා තුන්නමට ඒක ඉඩ තියෙන්නේ ගෙවල් නැති ඒක දොරවල් නැති කිව්වා ආමියකින් කෝකියෝ 25ක් වියනවා එහා පැත්තේ මේම බදිනවා ඒට අදිනවා මෙහෙට අදිනවා ආල් කිලෝ 50ක් අම්බනවා වට්ටියට බානවා ආයි පෙට්ටියට අඩුක් කරනවා දානේ දීලා ඉවර වෙලා ඇව්වම් බාදේ කොහොමද ලක්ෂ දෙකක් ගියානේ ආම්බු තුන්නමයි දානෙට මුළු සම්පූර්ණම බිල අපේ බිලට ඇහුදුතු මානකෙක් කල්පනා කරන බුදු අම්මෝ මේ පන්දලේ හාමුදුරගේ වැළඳින්න අයියෝ ලක්ෂ තුනම ආරක වැළඳුවද ඉතින් අනිත් ඇහුදුතු මානේ මිනිහෙක් කියනවා මොකද්ද දානියක් දෙන්න බෑ අප්පා ලේසි මහත්යෝ හාල් ග්‍රෑම් 500ක් යන්නේ හාමුදුරු තුන්නමට දාන දෙන්න ග්‍රෑම් 100ෙන් දෙන්න පුළුවන් දානේ ග්‍රෑම් 100යි හාමුදුරුට තුන්නමට දානට යන්නේ ග්‍රෑම් 100යි ඇපල් කාලයි ඇපල් ගෙඩි කාලයි අයිස්ක්‍රීම් ඇඳි දෙකයි කිරි හැදි දෙකයි බුල් දැහත් පිටයි ඈ මොකක් හරි වෑංජන හතරයි ඔන්න ආඳුරු තුන්නමයි දාන්නේ මේ මේ මොනවාද තැඹිලි ගෙඩිය කෙසෙල් ගෙඩි හතරයි පින්වත්නි නමුත් මිනිස්සු මොකක් මහා අර මැරිච්ච ඥාතිය ඉන්න අපායෙන් වෙන මැදගෙන යනවා තව ඒක දානි කරන්නේ අර ඥාතිය කියනවා බොලා දානියක් දුන්නා යකෝ මේකේ ලෝදිය ටිකක් හරි බිබී හිටියා. දැන් තොපි ඒකත් නැති කෙරුවා මට. මොකද යමපල්ලන් විසින් ඒ හිටපු එකෙන් වරෙන් යන්නන්න තොපේ උන් දෙනවා හරි පිං ගන්න වරෙන් කියලා. ඇදගෙන යනවා ඌ අරගෙන ගිහලා කටත් ඉරීර කෑලි වලට කපනවා ලෝදිය බොන්නත් නැහැ. දමාගෙන මහ පොළොවේ යකුළු වගේ රත් වෙච්ච පොළොවේ ඇයි? පිං දුන්නා. ඉදම් මේ ඥාතීනන් හෝතු සුඛිතා හොන්තු ඥාතේ ඌ වරෙල් අපේ ඥාති. පිං ගනිනවා කියලා උන් කට ඇරන් බලගෙන පිං ගන්න. මොකද කවිප්පු බොනවා මස් කනවා. බේබදු ගම් කරනවා දුරාචාරය පන්සිල් පද පහවත් නැ බණ ගෙදර දාන ගෙදර දැන් මොකද පින්වත්නි මියගිය ඥාතියට ගන්න තියෙන පින් ඒ මිනිහා දෙස් දෙවල් තියෙනවා අපායනුත් අපායට නිරයනුත් නිරයට අටමහා නිරේ ගියොත් අපේ නෝනා ස්වභාවය තමයි අටේම ගිහිල්ලා තමයි එන්න වෙන්නේ
අටේම ගිහිල්ලා යන්න වෙන්නේ. එකකින් දෙකකින් බේරෙන්නම් අටේම යන්න. බුද්ධාන්තර ගණනාව. බුදුවරු 10000 ගානක් බුදු වෙලා පිරිනිවන් පෑවත් තාම අපි අටමහා නිරේ පැසෙනවා. අටමහා නිරේ පැසෙනවා. යකුළු වලින් අල්ලලා කටවල් ඇරවලා ලෝදිය පොවනෝ බිම දාලා අදිනෝ. පිළිවෙලින් මේ නිරයන් පිළිබඳව දේශනාවන් කරනවා. මගේ එහෙම දේශනාවක් තිබුණා. අද එහෙම දේශනාවක් නෙමෙයි නිසා මම මේ දේශනා කරන්නේ. පින්වත්නි, නිරයන් වල පිළිවෙලින් මිනිසුන්ට නිරාදු පමුණවනෝ. කෑලි කෑලි කපනෝ. ඈ තද අන්ධකාරයයි අඳුරයි අසූචි ගඳයි මල මුත්‍රා ගඳයි නිරයන් වල පිරීලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගත කිරීම සඳහා ජීවිතය දිනන්නේ කොහොමද කියලා සූත්‍ර පිටකේ විජේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කකුල් දෙක නැමැති කණු දෙක උඩ තියෙන්නේ අසූචි කලයක්ය. අසූචි කලයක්ය ගන්නට දෙයක් නැත දෙතිස් කුණපයන්ගෙන් යුක්තය. පින්වත්නි, නිකන් හිතන්න අපේ චක්කු විඥාණයෙන් අරමුණක් අරගන්නවා. රූපයක් දැකලා නේද? ඇසෙන් රූපයක් දැකලා මේ රූපයයි ඇසයි අතර ආලෝකය එකතු වෙලා අපි රූපයක් දැකලා අපි අරමුණක් ඇති කරගන්නවා. එක්කෝ මේක ලස්සනයි, එක්කෝ කැතයි, එක්කෝ හොඳයි නරකයි. මේක සත් ආයතන වලින්ම මේ විදිහට අපි අරගන්නවා. එක්කෝ ඒකට බැඳෙනවා, එක්කෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේකේ වේදනා දෙකක් ඇති වෙනවා, සුඛ වේදනා දුක්ඛ වේදනා. එක්කෝ මේක දුකයි සැපයි දෙකම නේද? දෙකම තියෙන වේදනාම දෙකම එක්කෝ භුක්ති විඳිනවා. එතකොට අපි මේ දේවල් වලට තදින් ඇලිලා ගැටිලා පොට්ටෙනි බැඳගෙන එකතු කරගෙන අපේය කියලා මගේය කියලා මරාගෙන සාමාන්‍යයෙන් උසාවිය වල පොලිසිය වල යන ප්‍රශ්න වැළුවට පස්සේ බොහොම පුංචි දේවල් නේ තියෙන්නේ පිනවා. සාමාන්‍යයෙන් පොලිසියන්න තරම් ප්‍රශ්න නැහැ. වචනයක පොඩි වැරැද්දා, පුංචි ප්‍රශ්නයක්, ওই වගේ මහා පොඩි දේවල් ටිකක් තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒකා දසේහි භික්කවේහි සමන්නාගතෝ ගෝපාලකෝ. මේ බික් ඇවෙන්නේ ගෝපල්ලෙක් වෙන්න නම් කාරණා 11කින් සම්පූර්ණ වෙන්න ඕන, කාරණා 10ක් සහ තව එක කාරණා 11කින් සම්පූර්ණ වෙන්න ඕන හොඳ ගෝපල්ලෙක් වෙන්න කියලා. මේක හරි ලස්සන උපමාවක්. මහා ගෝපාල සූත්‍රය. එතකොට මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මොකද්ද? හොඳ ගෝපල්ලෙක් වීම සඳහා පින්වත්නි ප්‍රධාන වශයෙන්ම දැන් මේ දකුණට එනකොට ඉතින් මීකිරි වලට එම හරි ජනප්‍රියයිනේ නේද? ඔව්, අපිත් ඉතින් කොළඹ හිටියත් මේ කිරි ටිකක් දැක්කොත් අහන්නේ මේ දකුණෙන් ගෙනාපුවද මාතරෙන් ගෙනාපුවද කියලා අපි අහන්නේ. හරි ජනප්‍රියයි. ඉස්සර පින්වත්නි කසාදයක් එහෙම බැඳලා යනකොට හරක් බානක් තමයි දෙන්නේ දෑවැද්දට නේද? දැන් හරක් බාන දුන්නොත් ඒක ඔක්කොම ඉවරයි. ඉතින් හරක් පට්ටියක් හරක් බානක් කොහොම සාමාන්‍යයෙන් අපේ මේ ගෙවල් වල මේ පැටි වල මේ මූලන පැත්තේ හරි මෙහෙ මේවට යනකොට සම්පූර්ණ හැම ගෙදරක් ගෙදරක් ගානේ වගේ මේ ගව නත්තිගෝ සමිතන් දනන් ගවනේ ගව සම්පත හා සමාන ධනයක් නැහැ කියලා කිව්වේ. නේද? ඒ නිසා හරක් හිටිය දැන් හරක් මරාගෙන ගන්න අපි පුරුදු වෙලා තියෙනවා. හරක් දැන් අවුරුදු කාලෙට එහෙම තාත්තේ මේ කාලේ එනකොට කරත් අලුත් වැඩියා කරලා ඉස්සර හරි සුන්දරයි. කලත් අරුත් වැඩියා කරලා ගරාන්දි අලුත් වැඩියා කරලා නේද? හරක් නාවලා ඈ සුද්ධ පවිත්‍ර කරලා දැන් කරත් ලෑහත්ති කරනවා මේ කාලෙට ගමන් යන ගමන් තවාඩි යන අලුත් අවුරුදු ගමන් යන. මේවා නම් ඉතින් අද ළමයි දන්නේ නැහැ. අපි දැනගත්තාද? ඉතින් මම කියන්න හැදුවේ මොකද්ද? ගවපට්ටියක් හිමිකෙනා කාරණා 11කින් මේ ගවයන් පිළිබඳව දැනගන්න ඕන. ඒකේ පළවෙනි කාරණාව විදිහට කියනවා පින්වත්නි ලක්කන. ඊළඟට රූපේන. රූපයෙන් සතුන් පිළිබඳව දැනගන්න ඕන සුදු හරක් මෙච්චර ඉන්නවා. රතු හරක් මෙච්චර ඉන්නවා. කළු වැවුන් මෙච්චර ඉන්නවා. හඳ තියෙන වැවුන් මෙච්චර ඉන්නවා. ඔහොම කියලා රූපයෙන් දැනගන්න ඕන. මේක බුදුහාඳුරු ගිහි අපේ ඔය ඇත්තන්ගේ ජීවිතවලට සම්බන්ධ කරමු. මොකද්ද? සමාජයේ ජීවත් වෙනකොට පින්වත්නි පුද්ගලයන් කොහොමද අඳගන්න ඕන? පුද්ගලයන් චරිත වශයෙන් අඳුන ගන්න ඕන. කොහොමද චරිත වශයෙන්? ඈ බාලෝ පඬිතෝ නේද? ලකුණින් දැනගන්න ඕන මෙයා බාලයෙක්ද පඬිතයෙක්ද? ඇසුරට හොඳ කෙනෙක්ද නුසුදුසු කෙනෙක්ද? අන්න එතකොට අපි තීරණය කරන සමහර විට නෝනා වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප වෙන්න. මහත්යා වෙන්න පුළුවන්. මේ කියන බාලයා ඕ මෝඩයා නෝනා වෙන්න. මෝඩයා කියන්නේ මේ මොකක්වත් නොදන්නවයි කියන එක. ස්කෝරේ නොගිහින් කියන එක නෙමෙයි පින්නවල. කර්මය කර්මඵලය දන්නේ නැතිකම. විශ්වාස නොකිරීම. දැන් ගොඩාක් අය එහෙමනේ පින්නවල. උපාදකම්මල උනත් එහෙමයි. ඔය දීවැඩියාවට පෙති ටිකක් බීලා අරේ මේ ඔය ජීවත් වෙනකන් ජීවත් වෙනවා. ඉතින් මොන අපාය වැටෙනවද කවුද දන්නේ? ගියපු යන් ඇවිල්ලත් නැහැ.
යන්නේ උන් එන්නේ නැහැ. ඈ යනවද දන්නේ නැහැ, නොයනවද දන්නේ නැහැ. අපායි ඔන්න ඔය ඊට අහලා පෙති ටිකනොත් තව අවුරුදු 30ක් විතර ඉඳලා මැරිලා ගියාපු දෙන් කියනවා. ඈ අපා බිය නැහැ පින්වත්නි, නිරා බය නැහැ නේද? නිරා බය නැහැ. ඉස්සර හැන්දෑවට ගෙදර එලිපත්ත උඩ වාඩි වුණාම අනිවාර්යෙන් ජාතක පොත තිබුණා ගෙදර. අපේ වයසකම්මලට ජාතක පොත කියන්න පුළුවන්. ජාතක පොත අනිවාර්යෙන් කියනවා. අපේ ආච්චිලා එහෙමයි, ආච්චි කතාවක් කියන්නේ කොහොමද ජාතක පොත ගෙනල්ලා තමයි අපිට කතාව කියන්නේ. දැන් එහෙම නෙමෙයි පින්වත්නි, මේ ලෝක විලිලැජ්ජාවක් හිරිකිතයක් නැහැ. දැනුත් වෙලාව පැනගෙන යන වැඩි තමහල්ලාට ඈ අර ගෙදර ගෑණි මේ ගෙදර එක අවුත්තන් යනවා, මේ ගෙදර ගෑණි අර ගෙදර එක අවුත්තන් යනවා, ඒ ගෙදර කෙල්ලත් එක මූ ගිහිල්ලා යාළු වෙනවා. ඔන්න ඔවා කට ඇරගෙන බලන් ඉන්නවා දුවත් ඉස්සරහ ගියාගෙන. ඔන්න අපේ රටට අපිට ඕන වෙලා තියෙන එක. දලදා හාමුදුරු වැඩ ඉන්නෝ, ජයදිරි මාබු හාමුදුරු වැඩ ඉන්නෝ. නමුත් එන්න එන්න මේ මිනිස්සුන්ගේ ඔළු ටික හදන්න බෑ. ජාතක පොත ගෙදරින් අයින් වෙලා පිරිත් පොත ගෙදරින්, ඒකයි වහන්සේ කියලා මේවට අපි කිව්වේ. ජීවී බබක් දුන්නා, සජීවී බබක් දුන්නා. මොකද පිරිත් පොත ගෙදර වැඩ ඉඳගෙන අපේ සියලු රෝගාබාධයන් උපසමනය කරන්න අපිට ආරක්ෂාව සලසලා දුන්නා කියන විශ්වාසය අපි තුළ. ඒක වහන්සේ කිව්වා. ජාතක පොත් වහන්සේ කිව්වා නේද? වහන්සේ කිව්වේ ඇයි? අපිට ජීවය දුන්න, බලය දුන්න, ජීවත් වෙන විදිය, හිත හදාගන්න විදිය. අපි කල්පනා කළා බෝධිසත්වයන්ටත් අනේ ඉතින් එහෙම වුණා නම් අපිට කවර කතාවද කියලා ජාතක පොත කියෝලා. ජාතක පොත කියෝලා. නමුත් අපි අද දන්නේ නැහැ පින්වත්නි, මේ කිසිවක් අපේ ගෙවල් වලට එකතු වෙලා නැහැ. සහ අපිට මිනිහා නොමිනිහා තේරුම් බේරුම් කරගන්න බෑ නේ? මේ පණ්ඩිතයා කවුද, මෝඩයා කවුද? පණ්ඩිතයා මෝඩයා කියන්නේ මොකද්ද පින්වත්නි? කර්මය කර්මඵලය විශ්වාස නොකරන්නා තමයි මෝඩයා, බාලයා. අද සාමාන්‍යයෙන් 75%කට වැඩිය පෙළ ගහලා බැලුවොත් ඔය තරුණ ළමයි නම් එහෙම කර්මයක් කර්මඵලයක් විශ්වාස ඉන්නවා පින්වත්. අපිට හරියට මුණ ගැහෙනවා. අපිට මේ බණ කියන්නේ පින්වත් හරි ප්‍රායෝගික දේවල් අපිට ඕන මේවා. ඈ සමහර අපිට මුණ ගැහෙනවා. ඉතින් ඔය බයික් එකට 80ට පාගල යන්න පුළුවන් කාලේ හොඳ ට්‍රේලර් බයික් එකක් අරගෙන 80ට විතර පාගල ගිහිල්ලා හොඳ ලොරියක වැඩිලා හතරට කැඩෙනවා. බෙල්ල ළඟින් කැඩෙනවා, බඩෙන් කැඩෙනවා, ඉනෙන් කැඩෙනවා, තුනටියෙන් කැඩෙනවා, හතරට කැඩෙනවා. දැන් ඕන්න ඉතින් කැඩලා බට දාලා, මෙහෙන් බට දාලා, මුත්‍රා බට ගාලා ආන්දුන්ට එන්න කියන්න, පිරිත් කියන්න කියන්න, බෝධි පූජාවට පිරිකර ඌට හතරට කැඩුනන් තමයි පිරිකර පූජා කරන්න ඕන. 80ට පාගල යන්න පුළුවන් කාලේ හාමුදුරගේ බෙල්ලත් පාගල ගියා. දැන් මොකද බයික් එක හැප්පිලා දැන් හතරට කැඩිලා තියෙනවා, බට ටික දාලා දත් හැට් එක දාන්න 105යි. දැන් මොකද පිරිකර පූජා කරන්න ඕන වෙලාවද? පිරිකර පූජා කරන්න මම යන්නේ නෑනේ, මම යන්නේ නෑ. ඈ මොකද මහත්තයෝ, ජීවත් වෙලා ඉන්න කාලේ පන්සලට ඇවිල්ලා හාමුදුරන්ට පිරිකරක් පූජා කළා, බෝධි පූජාවට වාඩි වෙලා, පන්සලේ ස්පීකර් එක බැඳ ගන්න උදව් වෙලා, කොඩි වැල දා ගන්න උදව් වෙලා හිටියානම් පිරිකර අමුතුවෙන් පූජා කරන්න ඕනේ නැහැ. ආරංචි වෙනකොට හාමුදුරුවෝ ගෙදරට ඇවිල්ලා පිරිත් නූල බඳිනවා. අමුතුවෙන් පිරිකර පූජා කරන්න බින්නවාද? මේ පිළිකාව හැදිලා අන්තිම තප්පරයට වැඩි වෙන්න ඕනේ. පිළිකාරෝ හරි ඉඳන් පණිවිඩේ වෙනවා. පිරිකර පූජා කරන්න ඕනලු අපේ අක්කට මේ පිරිකාවේ ඇඳේ ඉන්නේ ඵලයන්ක පිරිකර පූජා කරන්න. ජීවත් වෙලා හිටිය කාලේ පන්සල තියෙන්නේ උතුරු පැත්තේද දකුණු පැත්තේද වැන්නේ? හාමුදුරුව මොන පාටද දන්නේ? දාන ඩිංගක් මං ගෙදරක වියන එකෙන් පින්වත්නි මාසෙකට දන් හැන්දක් පන්සලකට ගෙනහිලා බෙදන්න. මම මේ මහේව කරන්න කියනවා නෙමෙයි. මාසෙකට පාරක් දරුවෝ ටිකත් එක්ක අම්මා තාත්තා එක්ක ගිහිලා බණ මඩුවක වාඩි වෙන්න. ඊළඟට බලන්න පින්වත්නි, දන් හැන්දක් බෙදන්න, ගෙදර බුදුපහන තියන්, පිරිස් සූත්‍රයක් හැන්දෑවට කියන්න, අවංකව විපතක් වෙච්ච වෙලාවට හිතේ නිවනක් ඇති වෙනවා. හාමුදුරුවනේ විපතක් වුණා කරුමෙට, ඒත් මම ජීවිතේට දේවල් එකතු කරන් තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. අර වෙලාවට දැනෙනවා තමන්ගේ මුත්‍රා ගඳ දැනෙනවා, අසූචි ගඳ දැනෙනවා, වේදනාව දැනෙනවා, මුත්‍රා බටේ බොක්කටම ගහලා ලේ ටිකත් එක්ක එනවා දැනෙනවා. මෙතනින් කපලා මෙතනින් කුණීලයක් ගහලා වක්කොන්නකොට මොකද්ද? අපා දුකයි මරණ බයයි දෙකම ඇති වෙනවා. අන්න එතකොට අර කිය කියා හිටියා මොන අපායද, මොන බුදුහාඳුරද, මොන දෙයියාඳුරද, මොන ඒවද? මීටරේ බයික් එකේ 120 තියෙනවා නම් ආයි ඊට වැඩිය මොකද්ද නේද? එහෙම කියාපු අයට පින්වත්නි අන්න මේ මර බය කියන එක දැනෙන්න පටන් ගන්නවා. මර බය දැනෙන්න පටන්. එතකොට හරීම අසරණයි. ජීවත් වෙලා ඉන්න කාලේ දරුවන්ට පුරුදු කරන්න මොකද? අනිච්ච දුක්ඛ අනාත්ම. මේ පින්වත්නි දරුවෝ හම්බ වෙන ගෙදර හරි කමන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. ඈ අනිච්ච දුක්ඛ අනාත්ම සාමාන්‍යයෙන් මම නම් විශ්වාස කරන දේ තමයි මේ දරුවෝ හම්බ වෙන ගෙදර ගිහිල්ලත් කියන්න ඕන අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ කියලා. හොඳයි නැද්ද? ඒක කිව්වොත් එහෙම ඉතින් ඉවරයි.
ඒක කිව්වොත් එහෙම හාමුදුරන්ට පන්සල ඇතෑරලා යන්න වෙනවා. දරු හම් වෙන ගෙදර කියලා පිරිත් කියන්නේ කියලා අනිත්‍යව සංඛාරා උපාද වය ධම්මිනෝ කිව්වොත් එහෙම බුදුහාමේ අපේ ගෑණි මැරිලා කියලා හිතාගෙන හාමුදුරුව මෙන්න මේක කිව්වයි කියලා නේද? එන්වත්නේ මොකද අනිත්‍යවත මේකනේ ඇත්ත කතාව. උපදුනොත් මැරෙන්න වෙනවා. ඉපදුනොත් මේක ඇත්ත. ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන ඕන නිවනයි. අනිත්‍ය දුක්ඛ මේ ලකුණු තුනෙන් බැහැරව වෙන ලකුණක් මේ ලෝකේ නැත. සියලුම දේ මේ ලකුණු තුනට යටත්ය. අනිත්‍යයි. එතන එහෙනම් දුකක් තියෙනවා නේ? මමය මාගේය කියලා ගන්න දෙයක් නැහැ නිකන් තාත්තලා ඔය තාත්තලා හිතන්නකෝ. තරුණ කාලයක් තිබුණා, ලස්සන කාලයක් තිබුණා, කටහඬ ලස්සන කාලයක් තිබුණා. මෙතන ඇති හොඳ දින්දු කියපු අය, ජෝතිපාල වගේ කියපු අය ඇති. දැනුම් පුළුවන්ද? දැන් මයිනහම වගේ නේ, බරක් බරක් ගන්න. ජෝතිපාල වගේ කොහොම කියන්නේ? දැන් මෙතන අම්මලා ඇති අවුරුදු කුමාරිට කියලා කප් ගහපු අය ඇති. අවුරුදු කුමාර දැනුම් පුළුවන්ද? මේ පාරත් අවුරුද්දට පුළුවන්ද? දැන් කොහමද? දැන් සැට් එක රැයට කෝප්පෙනේ දියේ. අවුරුදු කුමාරිට යන්නේ කොහොමද නේ? කොණ්ඩේ හිටෝලා තියෙන්නේ, හවරි හැලෙනෝ. ඔන්න ජීවිතේ සාමාන්‍යයෙන් තාත්තේ අවුරුදු 45ක් විතර පැනගෙන යනකොට තිතිනව නේද? අනේ දෙයියනේ, සුපිනම් පස්සත ජීවිතය යනු සිහිනිය. කෝවර ආදරය කරපු අය ඈ, කෝ ආදරය කර. ඔය ඇත්තන තරුණ කාලේ පිනවත්දි බලන සමහර අය වස බෝතලේ මෙහෙම ගෙනල්ලා කියනවා. කරලයි ඔබ එනවද? මම මේක බොන්නද නේ? දැන් වෙවුල නොගෙට වෙලා ආයිද කියලා මැස්සනේ තියෙන ඉස්සර ගෙවල් මේ මැහි ගොම ගාලා පම්පැදුරු වෙලා දැන් ඒලෙන්න අම්මා කියන ඔන්න හරිනේ. දැන් ඵලයක් ඈ, තව එකෙක් ඇවිල්ලා මන්න පිහි අරගෙන ඉතුරු අනිත් වැට කොනේ ඉඳන් කියලා. උඹ එනවද මාත්තක? නැත්තම් මම කපනවා කියලා ඈ. දැන් කො දැන් උන්දල වන්න පිහි අරගෙන එනවද වැට ළඟ? වද බෝතල් අරගෙන එනවද? දැන් බුදු අම්මේ ඵලයන් යන දේවාල එක කියලා දැන් කියනවා. දැන් දැක්කම අහන මොකද? ඔයාදී කරලයි කියලා අහන. අඳුරන්නත් බැහැයි කියනවා. හරි වෙනස් වෙලයි කියනවා. නමුත් තේරුම් ගත්තේ නැහැ ඔය වෙනස කොහොම වෙනවයි කියලා. අද මම මෙහෙම බණ කිව්වට කවදා හරි දවසක් එයි මට මෙහෙම බණ කියන්න බැරි දවසක්. කවි කියන්න බැරි දවසක්. මගේ කටහඬ අහන් ඉන්න බැරි දවසක්. මට කරුණු මතක නැති දවසක්. මගේ සිහි කල්පනාව නැති වෙන දවසක්. නේද? ඒ දවසට මම මූණ දෙන්න සූදානමින් සිටින්න ඕන. ඒ දවසට මම මූණ දෙන්න සූදාන පියේහි ප්‍රිය ප්‍රිය විප්පයෝග දුක්ඛය අපි කාටත් ඇති වෙනව තප්පරයක් තප්පරයක් ගානේ. අපි ආදරය කරපු දේවල් අහිමි වීමේ වේදනාව ඇති වෙනවා. හිතලා බලන්න පින්වත්නි, අපේ මේ ජීවිතයේ ඇතුලේ අර විජේ සූත්‍රයේ කියනා වගේ දුගංගෝ ගඳනම් කොච්චරද කියලා නේ? සම්පූර්ණ ගඳවලින් පිරුණු ගුහාවක් නෙමේ ශරීරය කියන්නේ. වේදනාවෙන් පිරුණු ගුහාවක්. මේ රෝම රූප කූපයක් කූපයක් ගානේ යන්නේ වේදනාව දෙනවා. මේ නියපොත්තක් නියපොත්තක් ගානේ වේදනාව දෙනවා නේද? ඇහි පිහාටුවක් පිහාටුවක් ගානේ වේදනාව දෙනවා. ටැබ්ලට් බොනවා අපි. මේ වේදනාවට මේ ටැබ්ලට් එක, මේ වේදනාවට මේක, නිින්ද නැතුවට මේක නේ. සාමාන්‍ය ජීවිතෙන් භාගයක් විතර ඕවයින් තමයි අරගෙන යන්නේ වේදනාවට යටපත් කරගෙන. එක්කෝ නිදි කරවනෝ බලෙන් ශරීරයේ ගත මනස නිදි කරවනෝ ඇස් දෙක නිදි කරවනෝ. ඇයි වේදනාව නැති වෙලා යන්නේ? අපි මොහොතකටවත් කල්පනා කරන්න සූදානම් නැහැ. මේ වේදනාව අපේ උරුමයක්. මේක නැති කරන්න ඕන. නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන? පළවෙනි මූලික පියවර පන්සිල් පද පහවත් රැක ගන්න ගෙදරට. පන්සිල් පද පහව. ඊළඟට මේ දරු පැටවුන්ට කියලා දෙන්න මොකද්ද? තමන්ගේකම්, අම්මකම්, තාත්තකම්, මනුස්සකම් ඈ, අපේකම්, ගමේකම්, මේ මනුස්සකම් ටිකද? මනසේ උසස්කම් ටික. මනුස්සකම් කියන්නේ ඒක. ඒක කිය මේ පුතේ ඔයාගේ සීයා. මේ පුතේ ඔයාගේ ආච්චි. මේ පුතේ ඔයාගේ මාමා. මේ ඔයාගේ ගුරුතුමා. මේ පුතේ ඔයාගේ රට. ඒ ආදරය, ගෞරවය, ගරුත්වය ගොඩනගන්න. ඊළඟට කියන්න පුතේ, මහා මුදලි වුණත් මොනව ලැබුණත් පුතේ මේ ඔක්කොම විනාශ වෙනවා. ඔය වයසක අම්මලා ඉන්නෝ පින්වත්නි, උන්දලා තමයි ඔක්කොටම ගිනි ගෙඩි දෙන්නේ. ඕ දැන් අපි මව් දෙනේ හද ගැන කියනකොට, මව්පිය ආදරය ගැන කියනකොට, දැන් අදත් බණ අවසන් කරන්නේ මව්පිය වන්දනාවේ. නමුත් කියනකොට දරුවෝ අපිට වැඳලා කියනවා, හාමුදුරනේ ඔය කියන જાති අම්මලා අපේ ගෙවල් වල හිටියන. අපිත් බුදු වෙලා, අම්මලත් බුදු වෙලා. ඈ, අම්මා තමයි මට ගොඩි වින කළේ. අම්මා තමයි මට වින කළේ. අම්මා තමයි මගේ පෞල් ජීවිතය විනාශ කළේ. එහෙම කියන සාධාරණ දෙයක්ද? තාත්තා තමයි හාමුදුරනේ සහෝදරයෝ හතර දෙනා අපිව කෙටෙව්වේ. ලොකු පුතාට ගේලන් කියනවා, පොඩි දුවට ගේලන් කියනවා. අපි හතර දෙනා කෙටෙව්වේ තාත්තා තමයි. රත්තරන් බුදු තාත්තලා අම්මලා වගේම බණ පොතේ කියන සමහර අම්මලා තාත්තලා ගෙවල් වල නෑ සමහර වෙලාවට.
ඇයි අපිට වැඩි හිටියන් විදියට බැරි පින්වත්? නඩුවක් හබයක් පොලිසියකට යනකොට දරුවව නිවන්න, අනේ මගේ රත්තරන් පුතේ, සැනසෙන්න පුතේ, ඔය බාප්පනේ පුතේ ඔයාගේ. මොකද්ද පුතේ කැත්තක් අරගෙන පොල්ලක් මුගුරක් අරගෙන බාප්පයි කරන්ඩුවට යන්නේ? බාප්පා වැරදි ඒකක් හරි පුතේ, ඉවසන්න මගේ පුතේ. පොලිසිය යන්න එපා, හිරේට යන්න එපා, ඉවසන්න පුතේ. මරා ගන්න එපා පුතේ, මේ එකම ලේනේ පුතේ. බාප්පා එක්ක මොකද මරා ගන්න පුතේ? තේරුම් ගන්න දවසක තේරුම් ගනි, කවදා හරි දවසක පින්වත්නි ජීවිතේ අගුණක් අදහමක් ඇති කරගත්තොත් මැරෙන තප්පරයක් හරි තියලා ඒක වැටහිලායි මැරෙන්නේ නැත්තේ. ජීවිතේ අගුණක් අදහමක් මිනිහෙක් ඇති කරගෙන ජීවත් වුණොත් මැරෙන්න තප්පරයක් හරි කම්පා වෙනවා. ඒක ඔයත්තන්ට ඇද්දකට නොබෙන්න පුළුවන්. අනේ මගේ මේ වැරද්ද කියලා කම්පා වෙලයි මැරෙන්න තප්පරයක් හරි කරින් මැරෙන්නේ. අනිවාර්යෙන් ඒක වෙනවා. ඒක නොවෙනවා නම් බුදුබණ බොරු පින්වත්. ඒක වෙලයි මැරෙන්නේ. සම මතක තියාගන්න, මෙහිම දරුවෝ නිවන්න, එහෙම නෙමෙයි ගෙනින් කැත්ත, මෙන්න කැත්ත ගෙනල්ලා දෙනවා ඵලයන් පොලිසියට, ඵලයන් උසාවියට. බොලා ඔහොම හිටපුවේ උන් නෙමෙයි ඈ කියලා කුලප්පු කරනවා. පොයට පැදුරු මිටියක් තරම් සිල් ගන්නත් යනවා. ඔච්චර ඕනේ නැහැ පින්නාදී. පන්දල් වල හාමුදුරන්ගේ විරුද්ධව ළමයි කුලප්පු කරන අම්මලා ඉන්නවනේ සමහර වෙලාවට. තමාට දානටි ගෙනියනකොට හාමුදුරු හිටියේ නැත්තම්, ඒක පින් ටිකක් අඩුවෙන් දුන්නා නම්, ඒක මොකක් හරි හාමුදුරන්ගේ ඇදෙනොත් මොකක් හරි අඩුපාඩුවක් වුණා මේ කියමුකෝ. අනේ පුතේ උනා තමයි වැරද්ද. ඉවසපන් රත්තරනේ. මොකද්ද? සසරක් තියෙනවා, කර්මයක් තියෙනවා. හාමුදුරුවනේ මේ කවුරුරක් කෙරුවනම් අරන් ගයි පුතේ. උඹලා පව් කරගන්න නැතුව පාඩුවේ ඉඳහල්ලා පුතේ. ඇයි අපිට කියන්න බැරි? අපි එහෙම නේ කැත්ත ගෙනල්ලා මුගුර ගෙනල්ලා අතර දීලා අපි තමයි ඉස්සෙල්ලම කුලප්පු කරන්නේ. ඇයි? ළමයි අපාගත වීමට වග කියන්න ඕන අම්මලා තාත්තලා. ඒ වගේම ළමයිගේ ආයුෂ අඩු වීමටත්, නිරෝගීකම අඩු වීමටත් අම්මයි තාත්තයි වග කියන්න. අනිවාර්යෙන්ම වග කියන්න. ඒකට හේතුව තමයි මොකද්ද? අම්මලාද ගොඩාක් වෙලාවට කියන්නේ අනේ හාමුදුරනේ දරුවෝ කියන දේ අහන්නේ, කියන දේ කරන්නේ, දරුවෝ හොඳමකට ගන්න බෑ. ඈ දැන් බලන්න මේ අපේ නෝන පිටරට ඉඳගෙන සලසුම් කළා, සංවිධානය කරලා ධර්ම දේශනාවක් කරන. මොකද ඒ රටවල මේවා දුර් නැහැ, අවස්ථාවක් නැහැ, සම්පත් නැහැ, හොයාගන්න විදියක් නැහැ. නමුත් අපේ රටේ පින්වත්නි දැන් මේ අවුරුදු කාලේනෝ පන්දලක බණක් කියන මේ ස්පීකර් දාන මේ අයියට අටපිරිකරක් දීලා හරියන්නේ නැහැ. මේ මනුස්සයට කීයක් හරි දෙන්න ඕනේ යනකොට. අටපිරිකර දුන්නොත් එහෙම ලබන මාසෙ එන්නේ නැහැ. ලබන මාසෙ නෙමෙයි, පන්සල් වල වැඩවලට යන්නෙත් නැහැ. මේ මනුස්සයට කීයක් හරි දෙන්න ඕනේ අටපිරිකර දීලා හරියන්නේ නැහැ. මුදලාලි කෙනෙකුට ගිහිල්ලා කිව්වා නම් එහම අපේ මේ බණ පින්කමක් තියෙනවා, මේ ලයිට් ටික දා ගන්න ඕනේ, කීයක් හරි ඕනේ කිව්වොත් නැහැ. දැන් සංගීත සම්දර්ශන තියෙනවා පින්නාදී අවුරුද්දට මල් වෙඩි පත්තු කරන්න ලක්ෂ 50යි. එකක් ලක්ෂ 50යි. දැන් අපි බණ කියනවා කියලා රුපියල් 3000ක් දීලා මේකක් ගේන්න කිව්වොත් එහම බුදුහාමෝ සවුඩුත් ඕනද බණ කියන්න කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ නිකන් කියනවා. බුදුහාමුදුරුවෝ කරපු අපිට කරන්න බෑ. බුදුහාමුදුරන්ට තිබුණානේ මුල මැද අග හැමෝටම ඇහෙන මහා පිරුණු හඬක්. බුදුහාමුදුරුව කරපු අපිට කරන්නේ ඒ බුදුහාමුදුරු මේ මං. හැබැයි එක රැට කරිපු බීලා මල් වෙඩි දිහා බලන් ඉන්නෝ ලක්ෂ 55යි, 65යි, 35යි, 45යි. මාතර ඉඳලා කොළඹට යන්න මේ සිංහල අවුරුද්දට එක කෝටි ප්‍රකෝටි ගානක මල් වෙඩි පත්තු කරනවා. ඔන්න මිනිස්සුන්ට වෙලා තියෙන කරුමේ. මිනිස්සු පවට ඇදලා දාන ඔయిత වඩා වටින්නේ නැද්ද පින්වත්නි? ගමකට මරණාධාර සමිතියකට පුටු 10ක් අදා ගන්න, මිනිහෙක් මැරුණම වාඩි වෙන්නේ, හට් එකක් අදා ගන්න, ජෙනරේටරයක් අදා ගන්න, පන්සලට යන පාර හදා ගන්න, පන්සලේ ධර්මශාලාව තට්ටු දෙකට හදාගෙන මුළු ගමම එකතු වෙලා බර ටිකක් ගන්න, ඔయిత වැඩි වටින්නේ නැද්ද? එහෙමයි නිවනටම හදා ගන්න. නමුත් අපි කරන්නේ පින්වත්නි සසර දික් වෙන දේවල් තව තව එකතු කරගෙන කර්ම රැස් කරගෙන ආයු කාලයත් අඩු වෙලා රෝග එන්න එන්න වැඩි වෙලා. දැන් පින්වත්නි මෙතන කියනවා දෙවනි කාරණාව විදියට ලකුණු. රූපයෙන් දැනගන්න ඕන ලකුණේ. ලකුණ කියන්නේ මොකක්ද? ලකුණ කියලා කියන්නේ පින්වත්නි දුෂ්ට දුර්ජනයන්ගේ ගතිගුණ අඳුන ගන්න ඕන. ගවයා ලකුණෙන් දැනගන්නව, අන කොටයි හන ලකුණේ ඕවයින් දැනගන්නව වගේ මිනිහා දැනගන්න ඕන. මිනිහා නොමිනිහා දුෂ්ට දුර්ජනකම් තියෙන ස්වභාවයෙන් මිනිස්සු අඳුන ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ නිවන් මාගේ ගමන් කරන්න බෑ. සත්පුරුෂයෝ අඳුන ගන්න ඕන පින්වත්. ඒ සත්පුරුෂයෝ අඳුන ගන්න දරුවන්ට කියලා දෙන්න. ඊළඟ කාරණාව විදියට බුදුහාඳුරු මෙතෙන්දි පැහැදිලි කරනවා මොකද්ද පින්වත්නි? ඊළඟ කාරණාව ගව හිමියා ගවයන් පාරක අරගෙන යනවනම් ඒ ගොදුරු හොයාගෙන යන මාවත ගැන ගව හිමියට දැනුමක් තියෙනවා. දැන් ඔය ඇත්තන්ට යන මාවත ගැන දැනුමක් තියෙනවද? මොකද්ද ඔය ඇත්තන්ගේ මාවත? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඔය ඇත්තන්ගේ මාවත නේද? ඒක ගැන දන්නවද? එහෙම දන්නවද ආර්ය අෂ්ටාංගික මාර්ගය? ඈ කොටුවේ කඩේට නම් යන්න දන්නවද? පිටකොටුවට යන්න දන්නවද?
හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දන්නවද? එහෙම එකක් තියෙනවයි කියලා නම් දන්නව. දහම් පාදල පොතේ තියෙනවා. වාචා කම්මන්ත ආජීව වායාම දැන් ඔන්න ඔතනම තියෙනව නේද? ඈ අන්න බලන්න අපේ මාවත ලස්සන දිට්ටි දැකීම සම්මා නිකන් නෙමෙයි නේද? ඔව් අපිට නැත්තෙත් ඕකමනේ පින්වත්. සම්මා දිට්ඨිය නෑ. වාචා කම්මන්ත වායාම ඈ තියෙනවද මේවා? එහෙනම් අපේ ගමන අපහැදිලි කියන එක අපිට මේ මේක මේ ආර්ය අෂ්ටාංගම දුම් මේ ආරස හරි බර එකක් නේද? ඈ හරි බර මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ අම්මෝ ඕක මේ බුදු දහමේ මහා බරම එකක් නෑ. ඈ එහෙම බරම එකක්ද මේ කියන්නේ? නේ අපේ ගමන් මාර්ගය නේද? මේ අන්ත දෙකෙන් බැහැර කරගෙන මැදුම් පිළිවෙත ජීවිතේ ගෙනියන්න ඕන. එහෙම තු මේ මහා බරම එකක් කියනවා නෙමෙයි. ඈ මේක බැලුවම මාතෘ සරලම දේ නේද? සරලම දේ සරලම දේ මේක බැලුවට පස්සේ මොකද අන්තගාමී වෙන්න එපා. අන්ත දෙකක් තියෙනවා. මොකද අන්ත දෙක කාම සුබල්ලකානු අත්තකිල මත මේ අන්ත දෙකට යන්න එපා නේද? මධ්‍යම ප්‍රතිපදාවේ මධ්‍යම මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාවේ ගම. එතකොටයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මොකද්ද? අර බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඉවරලා කිව්වනේ මොකද්ද? අයමන්තිමා ජාති නත්ති දහානි පුනබ්බවෝ. ආයි මං උපදින්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඔව් හේතුව තමයි තණ්හාව දුරු කළා. තණ්හාව නැමැති කැණි මඩල දුරු කළා නේද? සිඳ දැම්මා. තණ්හාව නැමැති වඩුවෝ නුඹ නැවත මට පංචස්කන්ධය නැමැති ගේ හදන්නේ නැත. එහෙනම් අපි සත් ඉන්ද්‍රිය වලින් ඇස කන නාසය දිව ශරීරය මනස මේ මහා බරබණක් නෙමෙයි. කෑම ටිකක් කෑවත් රූපයක් බැලුවත් ගමනක් ගියත් වචනයක් කතා කළත් මොකද්ද? වෙනද වචන නම් කතා පිසුනා වාචා සම්පප්පලාපා මුසාවාදා ඕවයින් තොර කරගෙන හොඳ වචන කතා කරන. ඇස් දෙකෙන් රූපයක් දැක්කම ඒක දැක්කා විතරයි අතහරින්න පුරුදු වෙමු. නේද? Tamanට ලැබිච්ච දේ නැති වුණා නම් ඒක දරා ගන්න පුරුදු වෙමු. ජීවන වෘත්තිය සම්මා ආජීවයක් හොඳ ජීවිකාවක් කරගමු. සල්ල මුකමුත්‍ති සැහැල්ලු විදියට ජීවත් වෙමු. නේද? ඊළඟට පින්වත්නි මොකද්ද කියන්නේ? මේ පෝෂණය කිරීමට පහසු මිනිහෙක් බවට පත්. අද හරි අමාරු වෙන පින්වත් පෝෂණය කරන්න මිනිස්සු. අවශ්‍යතාවයක් නැති. නේ? පෝෂණය කරන්න මිනිස්සෙක් පෝෂණය කරන්න අද දරුවෙක් වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, මහත්තයා වෙන්න පුළුවන්. පෝෂණය කරන්න හරි අමාරුයි. පෝෂණය කරන්න අනවශ්‍ය කරන මහා බඩු බාහිරාදී ගොඩාක් පුරෝගෙන කෑම බීමද ඇඳුම්ද පැළඳුම්ද ඈ සැහැල්ලු බවක් නැහැ, මිදුණු බවක් නැහැ. ඇලීම් ගැටීම් තණ්හාවල් ආශාව දැන් මේ අද කියනවා පින්වත්නි බලන්න මේ වගේ මෝඩ જાතියක්. අද මේ මට කියන එක ගෙදරකට ඇවිල්ලා කියලා දෙන එක මිනිස්සේ බයික් එකේ ඇවිල්ලා ඔයාට ලක්ෂ දෙකක් ඇදිලා ලක්ෂයක් තැම්පත් කරාම ඔයාට ලක්ෂ දෙක ගන්න පුළුවන් කියලා බයික් එක උඩින් මිනිහෙක් ඇවිල්ලා කිව්වා. අද මේ අද උදේ අනුරාධපුරේ පැත්තේ මට මේ දුරකථනයෙන් කතා කරලා මහත්තයා සිද්ධිය කියන. ඉතින් මේ නෝන එකපාරට ගිහු මට ලක්ෂයක් නම් නැහැ ඇති කිව්වා. ඒ උඩක් බිමක් මොකක්වත් නැහැ. මොකද මේ තණ්හාව ලක්ෂ දෙකේ තණ්හාව. ඔන්න ඉතින් නෝන කිව්වලු මේ එහෙම එච්චර නම් නැහැ කිව්වම මොන හරි අතරම් බඩු හරි කමක් නැති වෙනවා නේද? ඒක පියවන්න පුළුවන් කිව්වම වෙඩින් මුද්දයි 60000යි චේන් එකයි ඔක්කොම ගෙනල්ලා අර මිනිහාගේ අතේ තියෙන ලක්ෂ දෙකක විතර බඩු. දැන් මොකද ලක්ෂේ දීලා ලක්ෂ දෙකේ ඇදිච්ච ටැග් ගන්න ඉස්සෙල්ලා අහලා තියෙන ඔයා මේ ආයතනයක වැඩ කළා නේද මේ කියලා. ඔව් මං ගාමන් ගියා බඳින්න කලින් කිව්වලු. ආ ඒකෙන් ඇදිලා ගොනට ලක්ෂ දෙකක්. දැන් ඔක්කොම රත්තරන් බඩු ටික තිබ්බම රිසිට් කෑල්ලකුත් දීලා මේ මිනිහයා ගිහිල්ලා හෙට දවල් 11ට එන්නේ කියලා. ඉතින් gedara මිනිහයා ඇවිල්ලා දැන් අද දවල් 11ට ඒ ගියාපු තැනට ගිහිල්ලා බලුවන් එහෙම එකක් එතන නැහැ. රත්තරන් බඩු ගෙනියපු මිනිහෙකුත් නැහැ. දැන් මල gedara වගේ papuwa පැලෙන්න ආදලා. ලක්ෂ දෙක නැති වෙලා. ඔය ටික කල්පනා කරුවේ නෑ පින්වත්නි ලක්ෂ දෙක ගන්න කල්පනා කරනකොට. දැන් හදවත මෙන්න තණ්හාවේ තරම පින්වත්නි. පොල් කටු අඟුරු ටිකක් හරි කමක් නැහැ දෙනවයි කියනවා. දැන් ඔය බන මඩුවකට හරි ගිහිල්ලා මොකක්වත් ඕනේ නැහැ වැඩි නෙමෙයි අත පිහ දාන කොළ කෑලි ටිකක් කපාගෙන යන්නකොට පත්තර කෑලි ටිකක් ඉංග්‍රීසි පත්තරේ. මොකද්ද දන්නේ මෙම කොළ මිටියක් තියෙනවා. මං කියනවා මේ බන ඉවරලා මේ ටිකක් බෙදන්න. කිව්වනම් එහෙම. මොකද වෙන්නේ? යනවද ආපුව අපිට කව වැඩක් නැහැ. අපේ ගෙදර තියෙනවා. එහෙම යනවද? ගණින් ගණින් අත පේදානේ වුණක් කමන්නේ ඕක ඕන වෙන්න පුළුවන්. අර ගණින් බෙල්ල පාගන අනිත් උපාද ගන්න. ඇයි දෙනවනේ මොනවා හරි. ඇයි පැරලා ගන්න මහ මිටියක් ගන්න. අරන් බැලුවන් තමයි ඉංග්‍රීසි පත්‍රය හතරට කපලයි කියලා දාන්නේ.
ඉතින් ඒ නිසා පින්වත්නි මිනිස්සුන්ගේ ඉරිෂ්‍යාව, තණ්හාව, කුහකකම, ක්‍රෝධය මේ ලාමක සිතුවිලි කවදානම් ඉවර වෙයිද? ඊළඟට කියනවා පින්වත්නි ගොදුරු ගත් නොගත් වග දැනගන්න ඕන කියලා ගවයින්ියා විසින්. මේ සත්තු ගොදුරු ගත්තද නැද්ද කියලා දැනගන්න ඕන කියලා. ඒක බුදුරජාණන් වහන්සේ අපිට ගලපනවා. මොකද්ද ගලපන්නේ පින්වත්නි? අපි දැනගන්න ඕන අපේ දරුවන්ගේ, මෙතන කියන්නේ අර කිරි ටිකක් ඉතුරු කරන්න ඕන පැටවුන්ට, ගවහිමියා බඩ පිරිලාද නැද්ද කියලා බලලා. ඒ වගේ පින්වත්නි අපේ පසුගාමි පරපුරට අපි දෙයක් ඉතුරු කළාද නැද්ද කියන හැඟීම අපිට තියෙන. මොනවද අපි දරුවන්ට දුන්නේ? ඉංග්‍රීසි විතරද, වෙන දෙයක් විතරද, සල්ලි විතරද දුන්නේ? ඈ දරුවන්ට ගුණධර්ම දුන්නේ නැද්ද? අම්මා තාත්තා ගැන ආදරය, අද පුදුම කරුණයක් පින්වත්නි බලන්නකො, මැරිලා මිනිහේ උළුහුම යන්නවත් දෙන්නේ නැහැ. ඔය මිනි පෙට්ටි දාපුවක පැයකමාරක් තියලා ඔය වල දාලා පුච්චලා වැල්ලිගඟකට මැණිගඟකට වීදිකොල්ල දාලා නිකන් ඉන්නවා, වල වේගඟකට කළු ගඟකට වීදිකොල්ල දාලා අම්මලාට. ඈ අද ඒක වෙලාද? අද විලාසිතාවේ අම්මා මැරුණම අප්පච්චි මැරුණම ඇස් වලින් කඳුලක් නොවැටෙන දරුවෝ ඉන්නවා. මේ කරුමෙට වග කියන්න ඕන ඔයාලා. ඔයත් කල්පනා කරලා බලන්න. මං කියන්නේ අම්මා මැරුණම අඬන්න ඕනේ කියලා නෙමෙයි. පින්වත්නි ඒ ආදරය හදවතට එන්නේ නැති දරුවෝ ඉන්නෝ, මේ මගේ අප්පච්චි කියන ඒ ගෞරවය, ඒ මහා ව්‍යායාමයේ හදවතට නොදෙන දරුවෝ ඉන්නෝ. ඉතින් මේ කරුමෙට කවුද වග කියන්නේ? හිතලා බලන්න. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ලස්සනට දේශනා හතරවෙනි කාරණාව තියෙනවා, දූමන් දේති කියලා එකක්. දූමන් දේති කියලා කියන්නේ දැන් ගව පාලකයා විසින් මැසි මදුරුවන්ට දුම් දෙන්න ඕන. මේ 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 ගවයන් ඉන්න භූමිය වටා දුම් මැල ගහනවා මැසි මදුරුවන්ගෙන්. ඒ වගේ අපේ හදවත ෂඩ් ආයතන ආවරණය කරගන්න කියලා කියනවා. අනවශ්‍ය දේවල් ගලලා හදවතට එන්න දෙන්නේ නැතුව අපේ හදවත ආවරණය කරගන්න කියලා කියනවා. ඒ අනවශ්‍ය දේවල් ඇවිල්ලා බාහිර දේවල්ෙන් අද තාත්තේ බලෙන් බාහිර ගොඩාක් දේවල් අපේ මනසට එකතු කරලා තියෙන රූප වාහිනී පත්ණ අපිට වැඩන්නේ ඒවා බැලුවා. අපිට ඕනකම මේ ඇමරිකාවේ මොකද වෙලා තියෙන්නේ, එංගලන්තෙට මොකද වෙන්නේ, ජපානෙ අපිට වැඩන්නේ නෑනේ. දැන් සාමාන්‍යයෙන් අපේ රූප වාහිනීක පත්තරයක මාධ්‍යක පාරක බෝඩ් එක වෙන බැලුවම තව තව ඒවයි බැලුවම නිකන් මේ අපිට සත පහකවත් වැඩන්නේ නැති ඒවා. අපිට නිවනට යන මාවතක් හරි, හිතක් හදාගන්න මාවතක් හරි, වැඩපිළිවෙලක යන්න පුළුවන් ඒවා පෙන්නනෝ හරි බලනෝ හරි නෑ. අපිට පෙන්නන්නේ පසිදුරන් හරහා ගන්න දෙන්නෙම මොනවද? සසර දික්කෙන ඒවා. ආශාව, තණ්හාව, කුහකකම, ක්‍රෝධය, ඇලීම, ගැටීම, මමත්වය, මරා ගැනීම, ප්‍රෝඩාව, වංචාව, බෝකරණීම අපේ හදවතේ. අපි සද්දින්ද්‍රියන් හරහාම ගන්න. ඒ නිසා දූමන් දේතිකව ගිනිමැල ගහලා මේක රකින්න කිව්වා. සද්දින්ද්‍රියන් ටික ආරක්ෂා කරගන්න කිව්වා. ඊළඟට පස්වෙනි කාරණාවෙදි කියනවා මොකද්ද පින්වත්නි? මේ ඉහඳ අයින් කරන්න ඕන කියලා. මේ තුවාලවල හැදෙනවා ඉහඳ. ඉහඳ හැදෙනවා මේ ගවයන්ගේ තුවාලවල ඉහඳ හැදෙනවා. ඒ ඉහඳ අයින් කරන්න ඕනේ කොහොමද? ඉහඳ වගේ තමයි පින්වත්නි අපේ හදවතේ ඇති වෙන ලාමක ධර්ම. අන්න ඒ කිව්වේ කෙලෙස් 1500. තේරුගානි චන්දවිල හාමුදුරු කිව්වේ. කෙලෙස් අයින් කරන්න ඕන, නැත්තම් මොකද වෙන්නේ? අර තුවාල ඔඩුදුවල ඕජස් ගලලා අනිත් සතුන්ටත් තුවාල බෝ වෙනවා වගේ එක මිනිහෙක්ගේ දෙන්නේගේ හදවතේ මේ විස පිරුණාට පස්සේ මුළු මහත් සමාජයක්ම විසෙන් පිරුණ. අද පින්වත් මිනිසු මරන්න කම්මැලි නෑ. මරන්න හරි කැමති, ගහ ගන්න හරි කැමති, මරවන්න හරි කැමති, මැරෙනෝ බලන් ඉන්න හරි කැමති නේ. බෙල්ලේ වැල දාගත්තත් දැන් ෆොටෝ ගන්න. මැරෙන්න හදන එක බේර ගන්න දැන් ඔය අන්තිම දරුණු වැඩක් තමයි පින්වත් අවුරුදු 12 13 8 9 ළමයින්ට ඔය කැමරා ෆෝන් අරෝ මේ වරන් දීලා අන්තිම දරුණු මොකාගේ ෆොටෝ ගන්නද? අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ ඕන ෆොටෝ එකක් ගහ ගන්න බැරි. දැන් යන්තම් ශිෂ්‍යත්ව ඔයාට දෙනවා මේ මේ ෆෝන් එකක් අරගෙන. ඔයාගේ ශිෂ්‍යත්ව පාස්වෙන්ද මේ දවස්වල අම්මලාට වෙන වැඩ නැහැ. මවුන්ටන් බයිසිකල් අරන් දෙනවා, ෆෝන් අරන් දෙනවා, කොම්පියුටර් අරන් දෙනවා. මොකද මේ ශිෂ්‍යත්ව ලියලා තියෙන්නේ ඕවා තමයි. අපිට නම් ඔය මොන මගුලක්වත් නැහැ තාත්තේ. කෙහෙල් කොලේ පම්බඩේ ගැට ගහගෙන කොස් කෑලි දෙකක් අම්මලා දුන්නම් අම්මා දෙල් කෑලි දෙකක් ඒකත් උතන් ඉස්කෝලේ ගිහිල්ලා වාඩුණා. මෙන්න මෙහෙම පොට්ටි කාරගෙන මෙන්න මෙහෙම රෝල් කරගෙන යන්නේ පොත් දෙක. ඒක මෙහෙම ගහගෙන ඈ බඩාත් එක්ක අමිතාත් එක්ක ගහගෙන නේ. වැරදිලා නම් නැහැ. එහෙම ගියයි කියලා ඈ ඔව් එහෙම ගියයි කියලා. දැන් ස්කූල් වෑන් එකේ ගිහිල්ලා බැලලා මේ ලෝක දෙයක් නැහැ පිට ඔළුවක දෙයක් නැහැ. අම්මා තාත්තා ගැන ආදරයක් නැහැ, ගෞරවයක් නැහැ. මේ ලෝක දෙයක් ඔළුවක ඇඟක පතක නැහැ. මේ ලෝක දෙයක් දන්නේ නැහැ. එයා පේන් හදයි, හෙලිකොප්ටර් හදයි, ගුවන් යාන හදයි. නමුත් ඔළුවක ඇඟක පතක මනුස්සකමක් නැහැ ගෑනේ. අපි වග කියනවා. අපිට ඔය මොකක්වත් නැහැ. අලිකොටි ඉන්න කැලේ වනාන්තරේ ගල් පොඩුරු කටුපඳුරු අතරින් අපි ඉස්කෝලේ ගියේ. අපේ ගුරුවරු දැක්කන් අදත් පුටු වෙන්න කිත්තේ. ඒ ගෞරවයට ආදරයට. ඉතින් ඒ නිසා පින්වත්නි මතක තියාගන්න අද මේ කරුමෙට අපි වග කියන්න ඕන.
අපි වග කියන්නවා. මේ දරුවන්ගේ හදවතට හොඳ දෙයක් එකතු කරන්න. ඊළඟට බුදුහාඳුරු පැහැදිලි කරනවා මෙතෙන්දි පින්වත්නි මොකද්ද තව කාරණාවක්. ඒ තමයි වතුර බොන්න ගියාට පස්සේ තොටපිලිබඳව ගව හිමියා දැනගන්න ඕන. තොටපිලිබඳව මොකද මේකේ මෝරෝ ඉන්න පුළුවන්, ගිබුල්ලෝ ඉන්න පුළුවන්, වලවල් තියෙන පුළුවන්, අගාධ තියෙන පුළුවන් නේද? ඒ වගේ අපි ජීවත් වෙනකොටත් ජීවත් වෙනකොටත් මේ ජීවන මාවත පිළිබඳව හොඳ පුළුල් නිරීක්ෂණයක් පරීක්ෂණයක් අපි තුල තියෙන්න ඕන. නැත්නම් අර කියන උවදුරු වලට විවිධ උවදුරු වලට අපේ ගොදුරු බිම පිළිබඳව දැනුමක්. ගවහිමියා ගවයන් දක්කගෙන යනකොට කලින් කාපු ගොදුරු බිමකට වතුර බීපු තැනකට කාපු තැනකට අරන් ගියොත් එතන වතුර අපවිත්‍රයි, එහෙම නැත්නම් තනකොළ අපවිත්‍රයි. එක්ක තනකොළ නැහැ. එතෙන්ට ගියොත් සත්තු බඩගෙන ඉන්නේ. අපේ ගොදුරු බිම තමයි මොකද අනුපස්සනා ටික. මොනවද? ධම්මානුපස්සනා නේද? ඔව්. මේ හතර තමයි අපේ ගොදුරු බිම, ගෝචර භූමිය. නේද? මේ ගෝචර භූමිය මෙය වඩන්න ඕන නේද? එක්කෝ ධම්මානුපස්සනා නේද? අපි මේවා වඩමින් ඉන්න ඕන නිරන්තර. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව එක්කෝ මෙනෙහි කරන්න ඕන. නේද? ලෝක ස්වභාව ධර්මයේ පිළිබඳව මෙනෙහි, මරණය පිළිබඳව මෙනෙහි කරන්න ඕන. එහෙමයි පින්වත්නි අපිට ජීවත් වෙන්න කියන්නේ. එහෙම නැතුව හීන දැක දැක හීන ලෝකෙක නෙමෙයි. සත් ඔයත් හැම දිනාටම අපි ආරාධනා කරනවා. කකුල් දෙක නැමැති කණු දෙක උඩ තියාගෙන ඉන්නේ අසූචි කලයන්. දුගඳ හමන. මේකේ ගන්න දෙයක් නැහැ, විසමයි වැగిරෙන්නේ. මේ විසපිරුණු ජීවිතේ මනුස්සකම අර සංස්කෘතයේ කියනවානේ ඵල දෙකක් තියෙනවායි කියලා මේ මනුස්ස ජීවිතේ. ඈ එක විස ඵලයකුත් එක අමෘත ඵලයකුත් නේද? ඒ නිසා පින්වත්නි මේ අමෘත ඵලයේ ජීවිතයට ලං කරගන්න මනුස්සකම් ඇති කරගන්න. මනසේ උසස්කම් ඇති කරගන්න. ගහමරා ගන්න එපා, ඇන කොටා ගන්න එපා, සහෝදරකම් ඇති කරගන්න එපා. වංචාව ප්‍රෝඩාව ඇති කරගන්න එපා. මේ අද මිනිසුන්ගේ මේ ලේ ගහක් ගානේ පින්වත්නි ප්‍රෝඩාවයි වංචාවයි. වංචාවයි ප්‍රෝඩාවයි පිළිලා තියෙන හැමතැනම. ඈ ඒ නිසා මේවා ඉවත් කරගෙන දීර්ඝායුෂ ලබන්න. හදවත හොඳ. අර ගොඩාක් අයට හાર્ට් කේස් තියෙන පින්වත්නි. හදවතේ ප්‍රශ්න තියෙනවා. හදවත ලෙඩු වැඩි, මානසික ලෙඩුත් වැඩි ස්පිරිතාලවල. ඇයි? හදවත හොඳ නැහැ. ඉතින් හાર્ට් ප්‍රශ්න තියෙනවා. හදවත හොඳ නැහැ. ඈ නහර කුපුරනෝ වැඩ කරන්නේ නැහැ, බාගෙට වැඩ කරන්නේ නැහැ, නැවති නැවති වැඩ කරන්නේ, හිල් හැදිලා. ඔහොම හදවත වල හිල් හැදිච්ච අපි පුංචි කාලේ එහෙම දැක් කරා. කොහොමද ඊද නේද? කොස්පෝල් තෙල් ගාපු යුගේ. එහෙම නේ. අද බැලුවොත් නැත්තම් ඇද හිල් හැදිච්චයි, නහර නැති ඒවයි, නහර හීන් වෙච්චයි. හાર્ට් කේස්. හදවතට දරා ගන්න බෑ පිළිගන්න. පිස්සු ආට්ටු ගිහිල්ලා බලන හැම රෝහලකම පිස්සු ආට්ටුවක් තියෙනවා දැන්. අංගොඩ විතරක් නෙමෙයි. ඒ හැම එහෙකම ක්ලිනික් දවතර පිස්සු නෙමෙයි. පිස්සු තත්ත්වයන්. තියෙන අය ක්ලිනික් කරනවා. දාස් ගානක් ක්ලිනික් ඇවිල්ලා බෙහෙත් ගන්න. මොකද හදවතට දරා ගන්න බෑ. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න හොඳ ලස්සන පින්කම් කරලා ලස්සන ජීවත් වෙන්න. හැමෝටම අපි ආරාධනා කරනවා ජීවිතේ සැනසෙන මාවතට පිවිසෙන්න, බුද්ධිමත්ව වැඩ කරන්න. මේ කාරණා ටිකෙන් පුංචි දෙයක් හරි හදවතට මනසට අරගෙන ඔබේ ජීවිත කලෙලි කරගන්න, ලස්සන කරගන්න හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දැනෙනවා මේ දැනෙනවා ඔබේ ආදරය දැනෙනවා, දැනෙනවා තාත්ත දැනෙනවා, ඔබේ සෙනෙහස දැනෙනවා. පුතේ කියලා මං ළඟ හිටියා මතකයි, දොයේ කියලා ආදරයෙන් සැනසුවා මතකයි. අම්මේ ඔය ඇස් වලින් කඳුළු වැටුනේ මං නිසා නේද? බඩට නොකා ඉන්නට නොඇද මාව හැඩ කළා මතකයි. මගේ රත්තරන් බුදු අම්මේ, රත්තරන් තාත්තේ, සසර පුරාවටම මා ඔබ දෙපළ ප්‍රාර්ථනා කරනවා. මගේ ජීවිතේ වැඩියෙන්ම මට දුක හිතුණු දවසක් තමයි අම්මා නෑ කියලා දැනුණු දවස, තාත්තා නෑ කියලා දැනුණු දවස. එදා හදවත මගේ කඩාගෙන වැටුණා, ඇස් වලින් කඳුළු හැලුණා. මං කවදාවත් හිතුවේ නෑ අම්මයි තාත්තයි දෙන්න මට මෙච්චර වටිනවයි කියලා. ඒ නිසා ආදරණීය අම්මේ, ආදරණීය තාත්තේ, බුදුන් දැක නිවන් දකින්න මගේ තාත්තටයි අම්මටයි මේ මහා පින්කම හේතු වාසනා වේවා. ආදරණීය අම්මයි තාත්තයි දෙන්න මේ පින් ලබාගෙන උතුම් නිවනින් සැනසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. දුක් කරදර කඳුළු මැදින් සිනහ නගන අම්මා, බලාපොරොත්තු අරගෙන එබී බලන අම්මා, කරුණාවේ ආදරයේ නිදානයයි අම්මා.
ධම්මා නිවන් දකින් මතු සසරේ පියා සමග අම්මා ජීවන මගේ දණ්ඩට අත් වැලවුණු පියා රුදුරු විෂම දිවි ගඟුලට හසරෙල්ලයි ඔයා ජාති ජාති මට ලැබෙන්න මගේ ආදර පියා මේ පිංගෙන නිවන් දකින් මෞද සමග පියා ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන් තුමන් පරන්ති සිත සිතු විලි හැම එක් තැන් වේවා මද හස මුවගින් නිති ඵල වේවා කරුණා ගුණ හදවත් තුල ඇති වේවා නිවන් දකින්නට මේ පිං වේවා බුදු සරණ වේවා සද්ධම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා නැවත මෙබඳු දම් දෙසුමක් තුලින් ඔබව සොයා බලන තුරු හැමතෙම තෙරුවන් සරණ වේවා.